చేస్తాను. ఇంకా మేము టీ షర్ట్ కాలు ఒక ఎక్క ఎక్క లైన్ చతురా కియన్నే దెం పోలీసీ కియనోనే మేబల క్రిమినల్ కియన ఇర సమాజత్ కియన అపరాధ కరు ఇరస ఏ కొల్లో టిక కాలే కెనోన అపి అపరాధ కరు కియన విశ్వాస గన్న పటంగ ఇతిన్ అర ఉన్ ఇల్లనది మొకాద ఈ విదియట అపి అసరేన్న పటంగ కొలంబ నల్లమ యాపన యాల్పానం నల్లమ కొలంబ నల్ల బీచ్ ఇరుకు పార్క్ ఇరుకు పోలీసారా పిడిక మాట్న అంజిన పెర్సా నా పోలీసింగ్ అల్లన్నే ఇక హోనే వెళ్ళి కథాకలడనే హలో అని పారా టీవీ ప్రోగ్రామ్ ఎన్ని గేమ్నే ఆవాకాలి కొమ్మది లంగట గాను එකංග ඇවිල්ලා වාඩි කරගත්තේ බොහොම දුර බැහැර ඉඳලා ආපු කෙනෙක්. කිලෝමීටර් 400ක් එහැයින් ඉඳලා තමයි ඔහු ආවේ. පහුගිය කාලේ යාපනයේ සන්නද්ධ කණ්ඩායම් වලට අණ දීපු සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවපු කණ්ඩායමක් කියපු පිරිසක් තමයි මේ. දකුණ හොල්ලපු දකුණ බය වෙච්ච ආව කණ්ඩායම. ආවා ගෲප් එක. ආවනේ ආවා ගෲප් එක. එහෙම තමයි කියන්නේ. ආවා කල්ලිය කියලා තමයි කියන්නේ. ආවා කල්ලියේ නායකයාද? නායක නාය මම නම් නෙමෙයි නායකයා. තව කට්ටි ඉන්න නායක ඉන්නවා. නායකයෝලා බී කරනවා. බී වෙන්නේ බී කරනවා නායකයෝලා. ඉතින් එහෙමනම් අපි කතා කරන්නේ අද ආව කණ්ඩායමේ සමාජිකයෙක් එක්ක. එහෙම කිව්වම හරිනේ. ආ එහෙම කියන්න පුළුවන්. එතකොට නම කොහොමද මං කියන්නේ? මගේ නම අරුණ් අරුලානන්ද මරුන්. මගේ ෆුල් නේම් මට සාමාන්‍යයෙන් අරුන් සිද්ධාර්ථ මෛත්‍රේයන් කියලා කිව්වොත් දන්නවා. මගේ පොඩි එකනාගේ නම සිද්ධාර්ථ මෛත්‍රේයන්. මම සිද්ධාර්ථ සිද්ධාර්ථ මෛත්‍රේයන් මෛත්‍රි ඔව් ඒක සිද්ධාර්ථ මෛත්‍රී කරන සිද්ධාර්ථ මේ අපේ ඒක ගෞතම බුදුරජාණන් වහන්සේ ඔව් 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 ඒකන ධම්මපදේ දෙමළෙන් මම මේ කියව පොත කියවගෙන ඉන්නකොට තමයි මෙයා අම්බුනේ. එතකොට මම මෙයාට නම තිබ්බා සිද්ධාර්ථ මෛත්‍රේයන් කියලා. අව බෞද්ධ ආගමික කටයුතු සහ බෞද්ධා දර්ශනය සම්බන්ධයෙන් හදාරීමක් තියෙනවා. ඉතින් අපි බෞද්ධනේ ඇත්තටම දෙමළ මිනිස්සු. නෑ දෙමළ මිනිස්සු හින්දුනේ. හින්දුද? ඉන්දු ආගම කියලා එහෙම නේ කියන්නේ. ඉන්දු ආගම කියලා ආගමක් තියෙනවද? එහෙම නැද්ද? ඔබ මේ භගවත් ගීතාව එහෙම නැත්නම් දෙවිවරු විශ්වාස කරන ඔය කෝවිලේ එතකොට ඔබ වඳින්න කාත් එක්කද? නෑ ඉතින් ඒ කෝවිලේ වඳිනවා හරි කෝවිලේ ඉන්දු ආගමයි. ඒ කියන්නේ ඉන්දු සමයම් කියලා දෙමළෙන් කියනවා. හින්දුසියම් කියලා කියනවා. ඒ වගේ ආගමක් තියෙනවද කියලා තමයි මං අහන්නේ. ඔයා දන්නවද එහෙම ආගමක් තියෙනවද? තියෙන බව ඔයා දන්නවද? හින්දුන් කියලා කියන ආගමක් කියලා මට ඒ සම්බන්ධයෙන් කියවීමක් නැහැ. ආගමක් ලෙස මම එය පිළිගන්නේ. Yes. හරි. ඒක තමයි. දැන් අපිට කියලා දෙන ඕනේ හිස්ටරි එකක් පොත්පත් වලින් හිස්ටරි එකක් උගන්වනවා. ඒ හිස්ටරි එක ඇතුලේ තියෙනවා සබාල්ටන් හිස්ටරි එක කියලා. සබාල්ටන් ස්ටඩීස් කියලා එකට කියන එක වෙනම ස්ටඩීස් එකක් තියෙනවා. ඒ අපිට කියලා දෙන හිස්ටරි එක ඇතුලේ අංගන දේවල් තියෙනවනේ. බොරු හිස්ටරිනේ දැන් පෙන්වන්නේ. හැම තැනම පෙන්වන්නේ නිකන් බාල යටගාල තමයි උඩින් අර ඕන කරන කෑල්ල ටිකක් දාගන්නවා. බිෆෝ 12th century හින්දුසියම් කියලා මේ රිලිජන් එකක් නැහැ. සින්දු රිවර් කියලා එකක් තිබුණා හින්දු නදිය. සින්දු නදි. රයිට්. අපේ කවි කෙනෙක් ඉන්නවා බාරදියාර් කියලා. එයාගේ සින්දුවක් තියෙනවා සින්දු නදියෙන් මිසයි නිලවිනිලේ. සේරණ නාට්‍ය නිලම් පෙන්ගලුඩනේ සුන්දර තෙලඟිනිල් පාටි සෙයිතේ තෝණිග ලෝටි විලයාඩිඩුවා. ඒ කියන්නේ රිවර් එකේ සේර ඔව් මේ තියෙන එම්පයර්ස් ඒකේ සේර ගෑනු ළමයි ලස්සනයි. ඒගොල්ලන්ත් එක්ක ඔරුවක් පැදලා මේ සින්දු ටික කියලා ඒ ෆුල් මූන් දවස අපි සතුට වෙමු කියලා එයාගේ කවියක් තියෙනවා. එතකොට ඒ සින්දු කියලා ආවේ සින්දු ලෑන්ඩ් ඒ රිවර් එකේ යාපැද්දේ ඉන්න මිනිසුන්ට කියනවා ওই සින්දු ලෑන්ඩ් කියලා. ඒක තමයි that name donates by geographical එක. Not religion. Hindus නේ. Hinduism නේ මේක සින්දු. ඊට පස්සේ ආෆ්ටර් 12th century එනවනේ ওই ටයිමූර් අක්බර් බාබර් ওই දැන් ඉන්නේ ඉරාන් ওই සයිඩ් එකෙන්.
එතකොට තමයි එන්නේ ඕලන්ද ලන්දේසි ඔය බ්‍රිටිෂ් කට්ටිය කොලනයිසේෂන්ස් පටන් ගන්නකොට ඒ කට්ටිය ඇවිල්ලා ඕක අදනවා හින්දුත්ව. පියෝ හින්දුත්ව ඔලුවට දානවා. දැන් ඒ කට්ටිය බලනවා දැන් ඉන්දියාව කියන රටක් වෙන ලොකු රටක්නේ. ඒ ඩිවයිඩ් ඇන් රූල් concept එක. බොහොම ලස්සන කතාවක්. මම හිතනවා මම මේ කතාවට ගියොත් ඔබට මේ කතාව අපේ ફોકસ එක වෙනස් වෙනවා කියලා. මම හින්දා මේක මෙතන නවත්තනවා. දැන් ඔබ බුද්ධ ආගමේද එතකොට? බෞද්ධෙක් ආගමේ මම එහෙම සාමාන්‍ය කයනගේ ආගම අහන්නේ නැහැ මම පෞද්ගලිකව. නමුත් ඔබෙන් අහනවා ඔබ ආගමක් අදහනවද? ආගමක් නැද්ද? ඔබේ මොකද්ද? ජාතිය මොකද්ද? ආගම මොකද්ද? ජාතිය මම මිනිසෙක්. ආගම කියන්නේ ආගම මම හොයනවා. ආගමක් හොයනවා. දැන් මට නම් කියලා දීලා තියෙන්නේ මගේ ලිටරේචර් අරන් මට දෙවි කෙනෙක් ඕනේ. වයිෆ් කෙනෙක් ඕනේ. මගේ ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් කියන්නේ ටීචර් ස්කූල් ටීචර් නෙමෙයි ගුරුවරයෙක්. මේ තුනම ඔයා ඔයලා ගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. කල්චර් අපේ මේ පැරණි කල්චර් එකෙන් එහෙම තමයි. ඔබ විශ්වාස කරාට ඔබේ තාත්තා රගෙන ආවට අම්මා රගෙන ආවට ඔබේ પરම්පරාව රගෙන ආවට ඔබ විශ්වාස කරන්නේ නැද්ද ඔබේ ආගම මේකයි ජාතිය මේකයි කියලා? කොහොමද ඉතින් ඒක දැන් ඒක මාව හින්දුසියම් කියලා ලියන්නේ අම්මා තාත්තා දීපු එකනේ. දැන් මම ඔක පොලිසියෙන් මට නිතරම ගැටුම් ඇති වෙනවා. මොනාරි කට උත්තරය ලියන්නේ කියලා ආගමන. මං කිය ආගමක් නැහැ හොයනවා කියලා. තාම මං ආගමක් හොයනවා. දර්ශනයක් හොයනවා. ආගමක් නෙමෙයි. හරිද? එතකොට එහෙම බෑනේ අරු. මම අපි ලියන්න ඕන. මං කිය එහෙම නැහැනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කියලා නැහැනේ. ඉතින් ආ පඬිත වෙන්න එපා මේ. අම්මා මොකක්ද ආගම? ඒක හින්දු. රයිට්. අරුණ ආනන්ද මරුණ හින්දු කියලා ලියනවා. තාමත් ලියනවා. මේ ෆන්ඩමෙන්ටල් ලොකු වයලේෂන් එකක්. මට හැමදාම වෙන්නේ. එතකොට ඔබ ඒ අනුව තමයි දමිල පිටපත කියවන්නේ ධම්මපදේ. සාමාන්‍යයෙන් ආවකල්ලිය සමාජිකයකින් ධම්මපදේ කියවනකොට පොඩි අවුලක් තියෙනවනේ. මං කියන්නේ මේ පොඩි අවුලක් තියෙනවනේ. අවුල්නේ ඉතින්. අවුල්නේ ඉතින්. දැන් අඟුලිමාලාට පුළුවන් නම් මේ බුදුහාමුදුරුත් එක්ක සෙට් වෙන්න. ඇයි මේ ආවකල්ලිය සමාජිකට බැ? මම බුද්දිසම් දර්ශනයට බුද්ධ දර්ශනය. යස්. ඒ බුද්ධ මොකද ලෝඩ් බුද්දා කවදාවත් කියලා නැහැ මාව වැඳපන් කියලා. මාව වඳින්න කියලා එයා කියලා නැහැ කොයිවත්. එයා කිව්වේ මම දන්න විදියට ඔයා බුදු වෙන්න කියලා. ආ බුදු වෙන්න, එන්ලයිට් වෙන්න කියලා. විස්ඩම් එක තමයි එයා දුන්නේ. ඉතින් ඒක තමයි මට ඒක හොඳට සෙට් වෙනවා. ඒක මම හොයාගෙන යනකොට අපේ පරණ තමල් කල්චර් එකේම තියෙන බුද්දිසම් එක. ශ්‍රී ලංකාවට බුද්දිසම් ඉන්ට්‍රොඩියුස් කරන්නේ අශෝක චක්‍රවර්ති කියලා තැමල්ද කලින්ගද එයා මේ ඒෙන් එන එක්කනේ. ඉතින් මේ ගොඩාක් තැමල් අය ඉන්දියාවල රෙවොලූෂන් එකක් පටන් ගත්තා බුද්දිසම් අරම මේ කුල ભેදයට එරෙයිව. ඒ කියන්නේ කුල ભેදයක් මේක ඇතුලේ නැහැ කියලා බුද්දිස් වුණා ඒ කට්ටිය. එහෙම තියෙනවා. අපි දකිනවා මේ ආන්ද්‍ර ප්‍රදේශ වල මායවති තෙලං අම්බේත්කර් කරේ ඒක තමයි. හරිද? ක්‍රිස්තියානිටි සෙට් උනේ ඒගොල්ලන්ට. ඒ ක්‍රිස්තියානිටි කියන්නේ ඒක කතාව. ඔය සංස්කෘතියෙන් සමීපයි බෞද්ධ සංස්කෘතියත් එක්ක. Yes, correct. එතකොට ඔබේ පුතාගේ නම කිව්වේ? ඔව්, සිද්ධාර්ථ මෛත්‍රේයන්. මෛත්‍රේය. එතකොට නම දාන්නේ? නම දාන්නේ මේ මම ඉතින් මට ඒ සිද්ධාර්ථ කියන්නේ ඒකට හරි ආස. ධම්මපදේ කියලා තමයි නම දාන්නේ. ඔව්, ඒකේ තියෙනවානේ මෛත්‍රේය කියන්නේ කරුණාවනේ. දැන් මේ දකුණේ ජන සමාජයේ සාමාන්‍ය හොඳ බෞද්ධයි කියන බෞද්ධාගම දර්ශනෙ නෙමෙයි බෞද්ධාගම අදහන පුද්ගලයෙක්වත් කරන්නේ නැති වැඩක් උතුරේ ආවකල්ලියේ සමාජිකයෙක් කරනවා. ඒ තමයි තමාගේ පුතා සිද්ධාර්ථ මෛත්‍රියන් කියලා නම දානවා. මොකද හේතුව ඔහු ධම්මපදයේ දමිල පරිවර්තනය කියවනවා. ඔහු දර්ශනය හොයනවා. මේ කතාව අපි දකුණේ ඉඳලා උතුරේ දමිල සමාජය දෙස බලන විදිහත් එක්ක බලනකොට ඔබට මට අතුල් පහරක් එල්ල කරා නේද කියලා ඔබ ආපහු පාරක් හිතලා බලන්න. ඒ කතාව එතනින් තියලා ඔබ මම අඳුරනවාද? නැ මම මේ කතා කරන්නේ ඉස්සෙල්ලා මම ඉතින් පර්සනලි අඳුරන්නේ නැහනේ. අඳුරන්නේ නැති වුණාට මම ඉතින් ටීවී බලනවානේ. දෙරණ බලනවානේ. දෙරණ බලනවා. හැම එකම බලනවා. බලනකොට මේ මම ගොඩක් ඔය ටෝක් ෂෝස් හරි ආසයි. ඉන්ටර්නැෂනලි ඉන්ටර්නැෂනලි බලනවා. ඉතින් ඒකෙන් මම මේ ගොඩක් මේ මම සිංහල මම ක්ලාස් එකක් ගිහිලා නැහැ කවදාවත්. මට ලියන්න කියවන්න දන්නේ නැහැ තාම. කතා කරන්න මම පුරුදු වුණේ ගොඩාක්ම මේ මිනිසුත් එක්ක ගිහිල්ලා වාඩි වෙලා පුරුදු වෙනවා. ඒ මාව එලවනවා සමහර විට. ඒ පදයක් වෙනවා මම. ඒත් ඔය සිංහල මිනිස්සු දැක්කම ගිහිල්ලා වාඩි වෙනවා එලි වෙනකන්. එකක්. ඊට පස්සේ මේ ටීවී බලනවා. ටීවී බලනකොට මේ ටීවී වලින් තමයි මම ගන්නෙ. ඔයාගේ සෝස් ගොඩක් බල්ල තියෙනවා මං. එතනින් ගොඩක් මං සිංහල ඔයා මේ ඔයා ඔයගලන් ওই මාධ්‍යවේදී යූස් කරන වචන සෙට් එක, දේශපාලන කරන අය යූස් කරන වචන සෙට් එක ඔය මං ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ ගෙදර මං මේ
නිතරම ඕක කියවනවා. ඉතින් මගේ වයිෆ් බලන මේ මට පිස්සුද කියලා හිතනවා සමහර දවස්වල උදේ පාන්දරම නැගිටලා ඕක තමයි කරන්නේ. එහෙම හරි දැනගන්න ඕනේ අපි අපේ සම්බන්ධතාවය හැදෙනකොට මම නෑ මම පළමු දුරකථන ඇමතුම ඔබට ලබා දෙනකොට ඔබ මාව අඳුරනවා. මම බැලුවේ ඒකයි ඔබ උතුරේ ඉඳලා කොහමද මේ ඇඳුනුම්කම දන්නේ කියලා. ඒත් ඔබට මේ සම්බන්ධයෙන් එන්න ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ වැඩසටහනට සහභාගී වීමේදී ඔබ මේ සම්බන්ධයෙන් අහනවද දකුණ කෙනෙක්ගේ වැඩසටහනකට එන්න ඉස්සෙල්ලා මෙහෙම ආව කණ්ඩායමේ කෙනෙක් මෙහෙම එනවා කියනකොට නෑ මට මාර ප්‍රශ්නයක් තිබුණා. මොකද නැත් ඔයා කතා කරනකොට ඔයා ඉතින් මට කිව්වනේ චතුර මේ මේ කියලා. ඉතින් මම ඔයාව දන්නවා ටීවී එකෙන් දන්නවා ඔයාගේ ප්‍රෝග්‍රෑම් සෑහෙන්න බලලා තියෙනවා මොටිවේට් වෙලා තියෙනවා. අපි දැන් තරුණ කොල්ල දැන් අපි ඕක ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නලා තියෙනවා. දැන් අපිට දෙන චිත්‍රේ වෙන දෙයක් නේ අය උතුරේ දෙන්නේ ඔය දෙරණ කිව්වම සමහර දේශපාලන කට්ටියගේ ආයතනයක් එහෙම කියනවා. හිරු කිව්වම එහෙම කියනවා. ඊට පස්සේ අපි ඔයාලා බලනවා. ඔයාලා ඔය නැතුව නෙමේ. නමුත් මේ මම ඉතින් ඔයා කතා කරාම අපේ මේ සිංහල channel එකක්. ඔව් සිංහල channel. ඔය ගොඩක් දේවල් කියනවා. හරිද? ඒකට මම ඉතින් අපේ ඔය ඉන්නෝනේ advisors ලා ඔය local council එකේ ඉන්නවා political කරන කට්ටියෙන් මම ඉතින් call කරලා ඇව්වා මේම දෙරණ එකෙන් මාම interview එකකට අඬගා. මට ඔක්කොම කිව්වේ යන්න එපා කියලා. යන්නම එපා අරුන් ඔයාව මේ මේගොල්ලන් මේ ඔයා interview එකට ගියාම ඒගොල්ලන් කරන්න යන්නේ ඒගොල්ලන්ට ඕන කෑල්ල ඔය කටේ අවුස්සල අරගෙන ඒක දෙන්න තමයි යන්නේ. ඔය ඔයාට ගෙලිම ආව පාට මඩ ගන්න තමයි මේ වාව ගන්නෙ. හරිද? නැති කරන්න යන්නේ වාව. යන්න මේපා හරි ඩේන්ජරස්. ඉතින් මා ඩේන්ජරස් නේ අපිටත් ආස. ඉතින් මං ඒක එහෙම කියනකොටම ෆික්ස් කරාගත්තා යනවම තමයි. ඔබ හිතනවා මම ඔබ අමාරුයි දායි කියලා. දැම්මුත් මොකද ඉතින් මම. හරි. බලතරින් අපි මේ කතාව පටන් අරගෙන යමු. දැන් මේ දමිල ජන සමාජයේ තිබෙන ලොකුම ගැටලුවක් විදිහට පහුගිය දවසක ඔබ කරන සඳහනක් මම දැක්කා. ඒ තමයි කුලවාදය. කුලවාදයට මුහුණ දෙනවා කියලා. ඒතර ඔබට මේ ප්‍රශ්නේ තිබෙනවද? උපරිම මට විතරක් නෙමෙයි යාපනයේ ඉන්න හැම කෙනාටම ඔක උපරිම තියෙනවා. 100ට උපරිම 100ට 200ක් 100ට 1000ක් කියලා කියන්න පුළුවන්. අපාර ඉස්සලා කිව්වේ දැන් මුල්ලි වායිකාල් වල චතුර අපි ටොයිලට් ගියේ ගෑනු කට්ටිය මෙහෙම එක ලයින් එකේ පිරිමි කට්ටිය එක ලයින් එකේ මේ මූණ මූණ බලාගෙන ඉනිවල්ලෙන් තමයි ටොයිලට් ගියේ. හරිද? ඒ කියන්නේ යුද්ධ අවසන් කාලේ. ඔව් ඔව්. හේතුව දැන් මේ පැත්තෙන් ෂෙල් එනවා අර පැත්තෙන් ෂෙල් එනවා. එතකොට මේ ඉන්න යාට පේනවා එතනින් යාව නම් එතකොට බිම එම නිදා ගන්න පුළුවන්. අර වගේ අර කට්ටියට මෙන් එනවා නම් පේනවා. ඊට පස්සේ අපිට ඕදන්න වතුර තිබුණ නැහැ. ගස්වල තමයි කඩල මේ පීදගත්තේ. හරිද? ඊට පස්සේ කවුරු මොනා දුන්නුත්තර කෑවා. මොනා දුන්නුතර දවස් ගාන කණ්ඩ නැතුව නයි පොළොංගු ඉතන් කෑවා ඩිස්කවරි වල කන්නේ මේ ඒ වගේ දේවල් කෑවා. නරක් වෙච්ච අරක් මැරිලා හිටපු ඒ වලින් අරගෙන කෑවා. හරිද? ලේ වමන ඔක්කොම එකට තමයි අපි මේවා කරේ. ඔක්කොම එකට නිදාගත්තා. එක මේ බංකර් කියන්නේ ඔක්කොම එකට. හරිද? ඔතනින් ඕම ඇවිල්ලා තමයි පණ බේරගෙන එළියට ඇවිල්ලා නැව් වලින් ගියා. ඊට පස්සේ මේ ආෆ්‍රිකන් කාර්යය ඇට්වික්ස් එක එක කල්චර් එක එක මිනිසුත් එක්ක එකට නිදාගෙන උන්ගේ වමනේ අපේ ඇඟ උඩ අපේ වමනේ උන්ගේ ඇඟට ඕම ගිහිල්ලා ලන්ඩන් වල ගත්තා සිටිසන්ෂිප් එක. අරගෙන ඊට පස්සේ ලන්ඩන් එකේ ඉඳලා ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මේ දෙමළ පත්‍රවල යාපනයේන දෙමළ පත්‍රවල මේ ලන්ඩන් ඉන්න සයිව උයර් කුලත්තු වෙල්ලාල මනමහනුක්කු මනපෙන් දේවයි කියලා. ඒ කියන්නේ මේ වෙල්ලාල කියන ලන්ඩනේ ඉන්න වෙල්ලාල උසස් කුලේ ගොවි කුලේ සාමාන්‍ය ඔබේ අනුන ගොවිනේද වෙල්ලාල කුලේ නෑ බ්‍රාක්මින් නෑ. ඒගොල්ලන් ඇවිල්ලා ගොවි තමයි. ගොවි තමයි කියන්නේ මේ 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 ලෑන්ඩ්ස් ඇවිල්ලා වැඩිපුර තියාගෙන ඉන්නේ ඒගොල්ලන්. ඒගොල්ලන් යට අනිත් කට්ටිය වැඩ කරනවා. ඒක තමයි වෙල්ලාල කියන්නේ. ඒ කියන්නේ මේ මොකද නිල ප්‍රභුක්කල් කියලා කියන්නේ ප්‍රභුවාන්සන්න රයිට්. ඒක ලන්ඩනේ ඉන්න උසස් කුලයක වෙල්ලාල කුලේ සයිව ඉන්දු කියලා දාන සයිව ඉන්දු වෙල්ලාල රුයර් කුලා. ඒ කියන සයිව සයිවන් තමයි අරිම රිලිජන් එක. ඉන්දු නෙමෙයි. ඉතින් ඒක ඇල්ලත් දාලා කියන අපි ඉන්දුස් ඔරිජිනල් පියෝ හින්දු වෙල්ලාල උසස් කුලේ දියනියට මනාලෙක්ස් වෙයි. කොහමද? එතකොට මට ලැජ්ජායිද? තමුසට ලැජ්ජායිද? මමද ලැජ්ජා වෙන්න ඕනේ? කවුද සිවලයිස්? මමද? ඔයාද? ආ මම නම් අය ප්‍රවුඩ් ටු බී. ඒ කියන්නේ මම අරිම සතුටෙන් කියනවා මගේ සීයා රාමෙද්දා. Very proud. ඇයි? මේම ලැජ්ජ වැඩ මේම ලැජ්ජ වෙන වැඩක් කරේ නෑ. මට ප්‍රශ්නයක් නෑ. මම හැම ඒක තමයි මගෙන් ආන්න පටන්. සාමාන්‍යයෙන් රාමදින කෙනෙක්ට වෙල්ලාල ගෙදරකට යන්න බෑනේ. ගෙදරකට යනකොට ගෙදරකට විතරක් නෙමෙයි ගෙදරට කොහොමත් යන්න බෑනේ. කෝවිලට යන්න බෑනේ.
ඒක නල්ලුර කොවිලට ඔයා ගිහිල්ලා තියෙනවා මම ගිහින් තියෙනවා කියලා දෙනවා වැඩසටහන ඇතුළට ගිහිල්ලා නෑ ඇතුළට ගියේ නැද්ද නෑ ඇතුළට දැන් කවුරු හරි ගිහිල්ලා නේ රනිල් වික්‍රමසිංහ ආවිල්ලා ගියා ඔව් ඔය කේක කට්ටියනවනේ ඔව් යනවනේ යනකොට කොහමද දන්නවද යන්නේ උඩ ගලවලා ගලවලා තමයි යන්නේ හේතුව ඇයි කියලා අහලා තියෙනවද කවුරු හරි ඇයි මේ දැන් දෙවියන්ට කරන ගෞරවයක් භක්තියක් එහෙමනේ එතකොට කොළඹේ කෝවිල් වල යනවනේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඇතිනේ මයර ප්ලේස් අර මේෙන් ගලවීගෙන යනවද ඔයර දැකලා තියෙනවද කොළඹ මේ කියලා නෑ නල්ලුර විතරක් නල්ලුර විතර නෙමෙයි තව අතරපක් තියෙනවා යාපනේ හරිද අයියේ ඉතල තියෙනවද කවුරු හරි ඉතල තියෙනවද දැන් හලෝ කියනවා වගේ තමයි දැන් අපි ගත්තම හලෝ නේ කියන්නේ පුන් නුල පේනද හා මොකද මම දන්නේ නැතරම නෑ ඇත්තටම දන්නේ නැහැ කියන්නේ ඒක තමයි හේතුව ඒ කුලවාදේ ඒ කාලේ දැන් ගේ ඔයා යවුවනේ දැන් වෙල්ලාල ගේකට යන්න පුළුවන්ද ගේකට දියා කෝ ගේක ගේ ඇවිල්ලා අන්තිම එකනේ කෝවිලට යන්න බෑ කෝවිලට යනවනම් යන්න බෑ කොහොමත් යන්න බෑ ඊට පස්සේ කැරල්ලක් එනෝනේ දැන් අපේ තාත්තා කෝවිලකට බෝම්බ ගැව්වා. එයා මේ ෂන්මුගදාසෙන්ලා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්නකොට ඒ ලෙවල් කරන කාලේ එයා කෝවිල් වලට යන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. ගියාම මරනවා. කෝවිල ඇතුළට ගියානම් මරණය සුව. හරිද? දැන් දරා ගන්න බෑ මෙයාගේ තරුණ කාලේ මේගොල්ලන් ටීම් එකක් හදාගෙන ගිහිල්ලා මේ තියෙන හොඳ ෆේමස් කෝවිල් එක මාවුටපුරම් ගන්ධසාමි කෝවිල් කියලා. ඒ කෝවිලට ගානවා බෝම්බයක්. පොලිසිය මෙයා හොයාගෙන මෙයා පයින්නවා මේ මේට. ඔක තමයි කතන්දරය. ඒතකොට මිනිස්සු ඊට පස්සේ පෙළ ගැසෙනවා. ඕව ඔකට එහෙරීව මේ කැරලි ගන්න පටන් ගන්නකොට අර මිනිස්සුන්ට දැන් ඕක වැඩිනේ. එතකොට බැලුවා රයිට්. දැන් නල්ලුර හරි ප්‍රසිද්ධ කෝවිල්නේ. දැන් කරා හරි අරගලන් විතරක් නෙමෙයි. කවුරු ආවුත්තරි ඔක ගලවලා එන්න කියලා. එතකොට අර අරගලන්ට කරපු දේ ඊට පස්සේ ඉස්ලාම ඇතුළට එන්න දෙන්න. ඊට පස්සේ එන්න දෙනවා මේ ඕගලන් විතරක් කියනකොට අඩු කුලේ කට්ටියනකොට ඕක ගලවලේ තමයි එන්න ඕනේ. හරිද? උඩ දාන්න බෑ ඕම එන්න කියලා. අපේ ආච්චිලාත් උඩ ටොප්ලෙස් තමයි හිටිය කාලයක්. උඩ අඳින්න බෑ. හරිද? ඒක සමහර විට කල්චර් කියලාත් කියනවා. හරිද? ඒක කල්චර් නම් දැන් එතකොට අපි ටොප්ලෙස් යන්න පුළුවන්. ඒ කල්චර්නේ. ඔව්. ආ තාමත් එතකොට නල්ලුර් වල මේ මෙන්ටැලිටි එක තියෙනවා. නමුත් ඒක එළියට පෙන්නුවම නෝන්ඩියනේ. ඔව්. හරිද? එතකොට ඒක කරා රයිට් ඔක්කොම එනකොට එන්න කියලා. කොයින් හරි இந்து ඕනම පොතක් මට පෙන්නන්න මේ පොතේ තියෙන අරු නිර්කු යසුර් සාම මදර්වණන් කියලා තියෙන මේගොල්ලන්ගේ මේ Hindu මේ සයිව වේදගන්ත වේද. ඒක කොයි හරි තියෙනවද කියලා මේම මේ දෙවි කෙනෙක්ට ගරු කරන්න ඕක ගලවලා එන්න කියලා. ඒතර ගලවලා එනම නම් টপ ප්ලේස්. ඒතර ගෑනුත් ගලවලා යනවනේ. ඒතර ගරු කිරීමද? එතකොට දැන් මේ දැන් උඩ රට නීතිය පහත රට නීතිය අපි මේ නීතිය සම්බන්ධයෙන් කතා කරලා අපි දැන් කාර්ති අධිකරණයේ තේසවලාමේ නීතිය එකම රටක නීති පද්ධති කිහිපයකට යටත් වෙනවනේ. ඔය ඉඩම් බොහොමයක් අයිති වෙල්ලාල පිරිසටනේ. ඒතර මේකේ ඔබ දකින්නවද යම්කිසි හිමිකාරීත්වය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් එක්ක මේ ගැටලුව ඇති වෙලා තිබෙන්නේ කියලා. අධිපතිත්වය එක්ක තියෙන ප්‍රශ්නයක් කියලා මෙතන තියෙනවා. ඔව් ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ දැන් ඔය නීතිය ඇවිල්ල අපිට තියෙන නීතිය රෝමන් ඩච් ලෝ එකක්නේ. නේ? තාමත් තියෙන රෝමන් ඩච් ලෝ එකක්. දැන් ඕක උතුරට වෙනයි දකුණට වෙනයි නෑනේ ලෝ මේ මුළු සමස්ත ලංකාවටම නීති එකයිනේ. ඔව්. නමුත් එක එක කොමියුනිටීස් Tamanට ඕන විදිහට ඒක අදා ගන්නවනේ. දැන් ওই වෙල්ලාලර් කියන කුලේ ඒගොල්ලන්ට සීමාවක් නෑ ලෑන්ඩ් ලැප් කරන එක. ලෑන්ඩ් එක මේ දැන් ඔයයි මමයි දැන් මම කියමුකෝ මම බැඳලා ඉන්නවා මට ළමයි 3 දෙනෙක් ඉන්නවනම් මට සීමිත ප්‍රමාණයක් ඇතිනේ. ඔව්. අද මම මොනවාද කරන්නේ තණ්හාවට මගේ තණ්හාව ඒක තියෙනෝනේ මිනිසුන් ගා ඒකට දැන් මෙතන ගන්නවා ඊට පස්සෙ සතන ගන්නවා අන්තන ගන්නවා ඕම 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 අරගෙන දැන් වැඩිපුර තියෙන්නේ මට ඊටස මගේ කුලේ කියලා මං හිතනවනේ ඒ කට්ටියට මම සපෝට් එක දෙනවා ඉතින් මගේ මට වැඩිපුර දෙනවා මගේ පුතාට ඕක යනවනේ ඔටෝමැටික් පුතා ඕම 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 දැන් තියෙනවා ඊට පස්සේ ඒකට වැඩ කරන්න තමයි අපිව දාන්නේ දැන් ඕක මේම කියමු දැන් අඹගෙඩි 100ක් තියෙනවා අපි 100 දෙනෙක් ඉන්නවා තොර එක්කෙනෙක්ට එක එක දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. 10 දෙනෙක් ඇවිල්ලා අඹගෙඩි 90ක් ගන්නවා. අර 10 අපි 90ක් ඉන්නේ. මිනිස් අපිට බෙදලා දෙනවා අර 10. මේ 10 දෙනා 90 අරගෙන තියාගන්නවා. ඊට පස්සේ ඒ 90 කාල හොඳට මේ 10ත් මේ අර ඇට ටික අරගෙන ඇවිල්ලා පැල දානවා. දාලා අපි 90 දෙනෙක් ඉන්නේ. අතන වැඩට දානවා. දාලා එතකොට මේ අඹ ගස් 100ක් ඇදෙනවනේ. ඇදලා ඒකේ අඹගෙඩි දැන් එක ගාක 1000ක් කියමුකෝ. එතකොට 1000ක් එනවනේ. ඒ 1000 ආපහු ගන්න. ඒගොල්ලන් තමයි ගන්න. අරගෙන තියාගන්න. තියාගෙන අපි 90ට ඉස්සෙල්ලාම දුන්න අඹගෙඩි 1000 යන්නේ. දැන් දෙනවා 15.
අනුවටම දෙනවා පාළුවක්. එතකොට අපි මැරෙනකන් අරගලන්ට වැඩ කරන්න ඕනේ. අරගලන් ඒ කියන්නේ ඔක්කොම දැන් යාට විතර නෙමෙයි පුතාට විතර නෙමෙයි පුතාගේ පුතාටත් නෙමෙයි තව පරම්පරා 100කටත් ඔයාගෙන තියාගන්න. ඒ කියන්නේ පොසෂන් ග්‍රැපින්. ඔක තමයි. එතන තමයි වෙන්නේ. සෙල්ෆිෂ්. දැන් අරුණ ඇයි මේ ආව කණ්ඩායමක් කියලා ගෲප් එකක් හැදෙන්නේ? ඕගොල්ලෝ ඇත්තටම දකුණ බය කරන්නේ. ඇත්තටම අපේ ජනමාධ්‍යවල පවා ආවා කල්ලිය එයි කපයි. මේක හරි නේ මං කියන්නේ තුච්ච වැඩක්නේ පහත් වැඩක්. ඇයි මිනිස්සුන්ට ගහන්නේ මිනිස්සු කපන්නේ මිනිස්සු මරන්නේ? හරි හොඳ හොඳ ප්‍රශ්නයක්. ඒක ඕක තමයි ඕනේ ප්‍රශ්නේ. මේ ආවා කල්ලිය කියලාද ආවා කියන්නේ මොකද්ද? මට කියන්න ඉස්සෙල්ලා දවා මේ වචනේ දෙමළද සිංහල? ආපු කට්ලිය වෙන්නේ නැද නේද? ආවා ආවා. දැන් අපි ආවා නේද අර මේ මේ මිනිස්ටර් කෙනෙක්ගෙන් ආනෝනේ පාර්ලිමේන්තු එකෙන් දැන් මේ මෙයා සාගල රත්නායක ඇමතිතුමා ඉන්නකොට ලෝ ඇන්ඩ් ඕඩර් එයාගෙන් ආනවා මොකද දැන් ආවා කල්ලිය ප්‍රශ්න උතුරේ කියලා. එයා කියනවා ආවා ගියා. ආවා ගියා. එතකොට තේරෙන්නේ නැද ඒක සිංහල වචනයන්නේ? ආවා ගියා. දැන් චතුර යාපනයේ දැන් යුතුරු පළාතේ තිබුණා කල්ලි තියෙනවා. මේ මුළු වටේම තියෙනවනේ. දැන් මේ අපි දන්නවනේ සොත්ති උපාලිගේ කල්ලිය, ප්‍රින්ස්ගේ පොට්ටනෞෆ, දැන් පාතාල මේ තිය ඕගනයිස් ක්‍රිමිනල් ගෲප්ස් මේ තියෙනවනේ. දැද්දගාන සංජීව කියලා මේ ප්‍රෙසිඩන්ට් ප්‍රෙසිඩන්ට් ගාව හිටියලු. ජනාධිපතිනි ගාවනේ. අපි දැක්ක නැහැ මේ කොල්ල කියනවා. දැන් අපි මේ ආශ්‍රය කරනවනේ. කොල්ලගේ තව තියෙන හොඳ හොඳ ස්ටෝරිස් ආ. අර චන්ඩි නියම කතා. මේ කොළඹ. දැන් හැමදාම ওই මේ මිනි මරා ගන්නවා. ඔව්. ඒ වගේ නේද දැන් ආවා කල්ලිය කියලා කල්ලියක් යාපනයේ කිසිසේත්ම නැහැ. ඕගනයිස් ක්‍රිමිනල් ගෲප් එකක් නැහැ. මොකද ද යාපනයේ තිබුණා කල්ලි මණ්ඩියන් ගෲප් කියලා එකක් තිබුණා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියලා ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී EPRLF එකේ එයාගේ මල්ලිගේ මූල මෙයා මේක එයාගේ මල්ලි තමයි ඒක ලීඩ් කරේ. ඒකට කියන්නේ මණ්ඩියන් ගෲප් කියලා. මණ්ඩේ කියන්නේ ඔළුව. ඒගොල්ලන්ගේ හොඳ ප්‍රසිද්ධ වචනයක් තියෙනවා උඹගේ මේ ඔයාගේ මේ උඹට මූලය නයි නක්කම් කියලා කියනවා. බල්ලේ බල්ලා ඔයාගේ මොලේ කයි කයි ඔව් බල්ලා එහෙම කිව්වනම් අපි දැනගන්න ඕනේ ටොපිය ෂුවර් ඒක ඔළුවට තියෙනවම තමයි වැඩි තියෙනවා ඔළුවට තිබ්බම කුඩු වෙනෝනේ ඔළුව කුඩු වුණාම බල්ලා කනෝනේ කොහොමද ඒ කොයි කාලේ දෙක ගෲප් එක තිබ්බේ ඒක තිබුණා ඔය 80s 89 ඔය හොඳ 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 යුද්ධ කාලේ ඔය ඔක්කොම තිබුණා කල්ලි ඔක්කොම තිබුණා EPRLF ප්ලොට් ටෙලෝ ඔය වගේ ඒකට තියෙනවනේ ප්‍රබ කරන්නේ ඉඳත් ඒකේ ඒ ඔව් ඔව් ඒ ඔය මේගොල්ලන් එකට එකට ගාගත්තානේ EPRLF ගාගත්තා LTT ගාගත්තා ටෙලෝ එතකොට එයාගේ තිබුණා. ඊට පස්සේ තිබුණා අම්මාන් ගෲප් කියලා. අම්මාන් කියන ඔය කරුණා අම්මා, පොට්ටු අම්මා, අම්මාන් ලයින් අම්මාන් කියන තාත්තට තමයි අම්මාන් කියන්නේ. ඒක අම්මාන්ලාගේ ගෲප් තිබුණා. ආ ඒක ඩග්ලස්ගේ මූලිකත්වයේද කොයිද තිබුණේ. හරිද? ඒගොල්ලන් තිබුණනේ පැරාමිලිටරිස් නේ කෙලින්ම. ඊට පස්සේ තිබුණා දීනා ගෲප් කියලා කොල්ලොන් එකක් තිබුණා. දීනා දීනා කියලා ෂෝ එකක් ආවා අජිත් කුමාර්ගේ. ඒකේ අජිත් කුමාර්ලා ඩොන්. ඩොන් ඩොන් ඩොන්. එතකොට ඒ දීනා ගෲප් තිබුණා ගෲප්ස්. හරිද? තොර ආවා ගෲප් කොහමද දෙමළ ප්‍රදේශවල සිංහලෙන් කොහමද ගෲප් එක මේ තර්කයට හරි මේක සෙට් වෙන්නේ නැහැ නේ ආවා කියලා නමක් දෙමළෙන් නැද්ද අනේ ඔයා කියනකෝ තියනෝද කිය මම මම දෙමළ දන්නේ මම දෙමළ දන්නේ ටිකක් දන්නේ හරි මම දෙමළ දන්නවා මම ටැමල් හොඳට මම අපේ අම්මා එම් ඒ පෙරා දෙන ටැමල් ස්පෙෂල් එයාගේ ආ ග්‍රැජුවේට් ආ රයිට් මම නම් දන්නේ මම පොත්පත් හොඳට මේ නම දැම්මේ එතකොට මේ නම දැම්මේ මම මම හිතන විදිහට මේ නම සුමන්දන් සරවණ භවන් විද්‍යාදරන් ආ විනකුරල් කට්ටිය තිනකො නොදන් හොස්පිටල් කරන්නේ ඒගොල්ලන් ඩෑන් ටීවී කුගනාත් කියලා දයාමාස්ස තමයි ඒකේ නිවුස් එඩිටර් විද්‍යාදරන් කියන්නේ කාලෙක් කදිර කියලා පත්තරයක් ඒක යා ඇන්ටන් බාලසිංහ මේකේ හිටියා LTT හොඳම මේ සපෝටර් කෙනෙක් සපෝටර් විතරක් නෙමෙයි යා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් ඊට පස්සේ සෆ්‍රා සරවණ භවන් කිව්වොත් තමයි ඔක්කොම දන්නේ මේ උදයන් පත්‍රයේ අයිතිකාරයෙක් කෙනාව ඒ කියන සෆ්‍රා කියලා මේ ෆිනෑන්ස් මේ ෆිනෑන්ෂියල් ෆ්‍රෝඩ් එකක් තියෙනවා. ඉට් ඉස් වල ඒගොල්ලන් ගත්තා මේ වැඩි පොලියට සල්ලි දෙනවා කියලා. සල්ලි දැම්මුත් අපි වැඩි පොලි දෙනවා කියලා ඊට පස්සේ වාල ගියා. රිසීට්ස් තියෙනවා. දෙන්නම් මේ නීතිමය මාර්ගයට ගියුත්තරයි මං හරි ආසයි. දැන් අරුන් මේකයි ඔබ මේ බාධා කිරීමක් කරේ. ඔබ සෑහෙන නම් සඳහන් කරනවා. විශේෂයෙන්ම උතුරේ වගේම දකුණේ සමාජිකයන්ගේ බොහෝ දෙනෙකුගේ. තව තියෙනවා නම. නෑ දැන් මෙහෙමයි මේක ඔබ දැන් ඔබ කතා කරන එකෙන් දන්න උතුර ගැනත් දන්නවනම් දකුණේ තියෙන ජනතාවත් දන්නවනම් මැරියොත් දන්නවනම් මෙහි හිටපු ඔක්කොම පාතාලයොත් දන්නවනම් ඔබ නීතිය දන්නවනම් අනිවාර්ය රටේ. එතකොට ඔබ ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා මේ විදිහට කාට හරි චෝදනාවක් කරාම ඒකේ වගකීමක් මටත් එනවා මගේ ආයතනයටත් එනවා කෙනෙකුට ප්‍රසිද්ධියේ මඩ ගහන්න ඉඩ දුන්නා කියන එක.
ඒකින් මට ගැලවෙන්න පුළුවන් විදිහ ඔබ මේ වගකීම බාරගන්නට ඕන මේ විදිහ නම් සඳහන් කරනවා නම් ඔව් මේව තියෙනවා නඩුවක් ගියොත් ඔබ මේ ඔක්කොම බාරගන්න ඕනේ මේ තියෙන මෙතන මේ මේවා උස්සන් ගාවනේ තව තියෙන පෝර බෑග් දෙකකට මං ගාව ෆයිල්ස් ෆයිල්ස් විතර නෙමෙයි වීඩියෝ ක්ලිප්ස් ෆොටෝස් දෙන්න පුළුවන් උඩරිම මම ඒකද මම මේක ඔබ මේ ඔප්පු කරනවානේ මම මේක කියන්නෙම අර මිනිස්සු දැන් මම නම කියන මිනිස්සු උසාවි යන්න ඕනේ කියලා. දැන් මට යන්න මම ලෝයර් කෙනෙක් නෙමෙයිනේ. මට සල්ලි ඕනේ. ඒකෝර ලක්ෂ එකමාරක් විතර ඕනේ මේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් එකක් ගන්න. ඒතකොට මම අර මිනිස්සු ලෝයර්ස්ලානේ. ඒතකොට මම කියන එක දැන් මම පොඩි එකෙක්නේ. ඒතකොට උසාවි යනවනේ. දැන් මම මඩ ගන්නවනම් උසාවි යනවනේ. ගියාම මට හොඳයිනේ. ඒකට තමයි මම කියන්නේ යන්න කියලා. අනේ පශාලුස්තා රෂියන් වලින් කියනවා ප්ලීස්. පශාලුස්තා යන්න උසාවියකට. ඒතකොට මට මේක පෙන්වන්න හරි කොයි හරි වැදගත් තැනක් මාට්ටු වෙයි කියලා. එතකොට මේ කට්ටිය තමයි මේක ඇතිකරේ. මං ගාව තියෙන 2014 උදයන් පත්තරේ පළවෙනිවා පළවෙනියට මේ ආවාකල්ලිය ප්‍රශ්න. හරිද? ආවාකල්ලිය 2014 තමයි හොඳටම මාධ්‍යවල ගියේ. මේ තියෙන්නේ 2014. 2014 ජනවාරි 8 වෙනිදා පත්තරේ. මේ යන්නේ குடா நாட்டில் பல்வேறு குட்ட செயல்களுடன் தொடர்புகள் என்ற சந்தேகத்தில் ஆமா வால்வெட்டு கும்பலை சேர்ந்த 13 பேரை கோப்பாய் போலீசார் மடக்கி பிடித்தனர் அவர்களிடமிருந்து வாள்கள் கைக்குண்டுகள் கூறிய ஆயுதங்கள் என்பன போலீசாரால் மீட்கப்பட்டன கோப்பாய் போலீசியும் தருணிய தாத்தும் நினைப்பு அத்தடம் கூட அறந்தியனவா ஆவா கல்லிய கியன மே கேபிலி கெட்டலி குரூப் எக்காக் மேக்கே தியனவா ஆவா கும்பலில் பெண் ஆவா கல்லிய கேனுலமே குத்தின்னுவா තව 5 දිනකට මේ වලයි විරිපිගෙන net දාලා දිනනවා අල්ලන්න. දැන් හරිද? මේ බලන්න ස්ටෝරිය. මේක උදයන් පත්තරේ first time ගිය news එක. right අතකොට මේකේ කියනවා දැන් අර ඕක එහෙම ගියාම ඔය චාරූපෙන් මට මතකයි මම උදෑසන පුවත්පත් වැඩසටහනේදී අරගෙන පෙන්නවා. එන්න අල්ලයි කියලා. කෝපයි පොලිසිය. right. දැන් හරිද වැඩේ? අර ඒක තමයි මම කියන්න දැන් ඉතුරු නැහනේ. එතකොට දැන් මේකේ කියනවා දැන් මේ ආවාකල්ලිය සමාජිකයාගේ ආවාකල්ලිය ලීඩර් කියලා. එයාගේ ඒ ළමයාගේ නම කුමරේස රත්නම් විනෝද. එයාට දැන් අවුරුදු 25යි. එතකොට 2014 එයාගේ වයස 21යි. එයාව අත්අඩංගුවට ගන්නකොට මෙතන තියෙනවා මේ බිම්බෝම්බ දෙකක්. කයිකුණ්ඩුකල් ඉරණ්ඩ කයිකුණ්ඩුව. බිම්බෝම්බ නෙමෙයි සෝරි මේ හෑන්ඩ් ග්‍රනයිට්ස්. ඔව්. දෙකක් එයාගෙන් අරන් තියෙනවා. හරිද? මේ තියෙනවා. මේ තියෙන මේව තමයි එවිඩන්ස් ආ. එතකොට මෙන් බී වාර්තාවෙන් ගිහලා උසාවියට කියනවා විනෝදන් කුමාරසරත්නම් විනෝදන්ලාගේ ගෙදර තිබිච්ච කේල්කම් කොටුව. ඔව්. වගාව කේල් වත්තේ. කේල් වත්තේ තියලා මේ බෝම්බ දෙකක් ගත්තා කියලා. හරිද? විනෝදන්ලාගේ ගෙදර මං ගිහලා එනවා. විනෝදන්ලාගේ ගෙදර තාම කේල් කොලයක් කරේ නැහැ. කේල් මේ වත්තක් නෙමෙයි කේල් පැලයක් කරේ නැහැ. හරි, ඕම නඩු දැම්ම නම් දැන් 2014 දැම්ම. මේක සාප වෙන වැඩක් නෙමෙයි පොලිසිය මෙහෙම නඩු දානවා කියන්නේ. ඔව්. මේක යුද්ධය ඉවරුනේ 2009 නේ. දැන්නම් මේක මේ සීන් එකනේ 2014 නේ. එතකොට අවුරුදු 5. එතකොට මේ ගෑන් ග්‍රනයිඩ්ස් හරිද? ඊට පස්සේ දැන් හරි ගිහිල්ලා ඒ පොලිසියෙන් දාපු නඩුවට සාපේක්ෂ වෙන්න ගස්තික කර ඉටවන්න තිබුණා. එතකොට හරි ඇත්ත කියලා පෙන්වන්න පුළුවන්. පස්සේ හරි ගිහිල්ලා කරාම. ඔව්. දෙයත් නැහනේ. ඒම කරෙත් නැහැ. පවුනේ එතකොට මේ උසාවියෙන් ඕක නෝන්ඩි වුණා. දැන් නෝන්ඩි ඕක. ඊට පස්සේ උසාවියෙන් ඔයනවා දැන් 2009 න් පස්සේ දාපු බෝම්බ කේස්. අපිත් ගත්තා. බැලුවම එකක් හරි ඇත්ත නැහැ. හැම එකක් හරි වාගීමෙන් තොරව කියනවා එක කේස් එකක් හරි බෝම්බ නඩු ඇත්ත නඩු නෙමෙයි වාගීමෙන් තොරව නෙමෙයි වාගීමෙන් වාගීමෙන් කියන්නේ වාගීමෙන් කියනවා රයිට් ඔකේ මම ටී වලින් අල්ලගත්තා දැන් වාගේ වචන තමයි මමත් අල්ලගන්නේ රයිට් එතකොට චතුර ඊට පස්සේ දැන් මේක 2014 නේ මේගොල්ලන් දාන්නේ මුල් පිටුවේ ඊට පස්සේ දිගින් දිගට මේගොල්ලන් යූස් කරනවා ආවා කල්ලි කියලා තමයි උදයන් එක යන්නේ නිවුස් කවදාවත් ඔය කල්ලි මේ වෙන මේ තරුණියෝ කියලාවත් දාන්නේ නැහැ. මේක 3 වෙනිදා 12 වෙනි මාසේ 2018. දැන් අවුරුදු 4ට පස්සේ අපි කරා මාධ්‍ය සාකච්ඡාවක් දෙවෙනිදා. ජෆ්නා ප්‍රස් ක්ලබ් එකේ යාපනයේ මේ මාධ්‍ය ක්ලබ් එකේ කරා. හරිද? කරලා අපි මේක මේ පත්‍රයේ විතරයි මේ නිවුස් එක ආවේ. මේ පත්‍රයේ කියනවා තිරින්දිවාල නිනෙක්කි මුලෙන්ජර් කලයි මීන්ඩම් කයිදි සෙයිද තුන්බුරුතුම් පොලිසා. ඒ කියන්නේ දැන් සමාජයට මේ වැරදි නොකර ජීවත් වෙන්න කැමති වෙන තරුණයෝන්ව ආපෝ කොටු කරනවා පොලිසියෙන් කියන එක තමයි මේ મેසේජ් එක. සමූහ ආර්වලර්ගල් කුට්ටසාඩ සමාජයේ සිවිල් සමාජය මේ ඇලිගේෂන් එක කියනවා. මේම කියනවා චෝදනාව කියනවා කියලා. ඒකේ මාධ්‍ය සාකච්ඡා කරේ මම. මේ ඉන්නේ මගේ ෆොටෝ එක. හරිද? මේ නිවුස් එක තිනෝකුරල් මේ පත්‍රය යනවා මේක මේම මේම මේගොල්ලන් තිබේ. ඒකනම් අපේ ස්ටෝරිය දැන් ආවා කල්ලිය කියලා මාව කියනවා.
තකොට මං ඇවිල්ල කියන වෙච්චද තොට ඩබ එම ඔගලන් ස්ෝරියකක්ද පොලිසිය තොරතුරවාදන ට ගල අතන ප්‍රස්් චෙක් කරන චෙක්ල පොලිසියෙන් පවසනවා මේගොලන් මේම පවසන ඔකන මේ අප කියන නිියටරලිටි මේ මාධ්‍ය සාගච්ඡාව වචනයක් කර මේ උදියන් පත්තරය අනිත් දවස තුන්වෙනි දාවන වචනයක් අඩුම ගානේ මේම මාධ්‍ය සාගච්ඡාවත් තිබ්බා කියලවත් තාවන අයි හරි දැන් එතකොට ඔබ කියන්නේ මේ පත්තරේ ජනමාධ්‍ය මේකලො තමයිද දැන් ඔබ මන්ත්‍රී මන්ත්‍රීවරයෙකුට චෝදනා කළ කරා මම තමයි ආවා කියලා කිව්වේ කියලා එතකොට මේක කරන්නේ කවුද සරවණ භවන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඊට පස්සේ සුමන්ද්‍රන්ගෙන් ආනවා 16 වෙනිදා ජනවාරි 2018 හරිද ඕක ITN එකේ තියෙනවා ITN එකේ ඕනනම් අපි අරන් දෙන්නා වීඩියෝ ක්ලිප් එක 16 වෙනිදා පළවෙනි ජනවාරි 2018 ITN ප්‍රෝග්‍රෑම් එකක් යනවා සුමන්ද්‍රන්ගේ 1 to 1 මේ වගේ ඉන්ටර්වියු එකක් ඒකෙන් සුමන්ද්‍රන්ගෙන් ආනවයි මේ සුමන්ද්‍රන මෙයා වෙල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී උතුරු නියෝජනය කරනවා නීතිඥ ස්පෝක්ස් පර්සන් TN ආනවා මේම මේ ඔයා උතුරේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ද අපි ඔයාගෙන් ආනවා ප්‍රශ්නයක් දැන් ආවා කල්ලිය කියලා කල්ලියක් උතුරේ බී වෙලා තියෙනවා අපිට එන මාධ්‍ය ආරක්ෂා මේ ආරංචි අනුව මේක ඇවිල්ලා ඩයස්පෝරා සල්ලි යවල LTT වගේ ආපෝ නැවත කල්ලියක් අදලා නිකන් මේ ඒ වගේ දෙයක් කියලා තමයි අපිට නම් මේ දකුණට මෙසේජ් එන්නේ ඔයා මොකද මේ ගැන කියන්නේ කියලා එතකොට මෙයා කියනවා මෙයාගේ වචනවලින් මං කියලි මෙයා කියවපු වචන ටික තමයි ඔයාට දැන් ආපෝ රිපීට් කරනවා ඔව් ඔව් අපි තේගෙන දන්නවා අපි ඔයාලා බැලුවා මේ එහෙම අපේ ලොකුවට මේ ආවා කල්ලිය කියලා කල්ලියක් නෑ නිකන් පොඩි උන් සෙට් එකක් මේ කට්ටිය නිකන් ඉන්ඩියන් පිචර්ස් බලලා දැන් මේ වෙච්ච කොල්ලෝ සෙට් එකක් අර මේ ආවා කියන මේ මේ කොල්ලා නම් එයාගේ මේ එතකොට අර යනවා ඇයි එතකොට ආවා කියලා එන්නේ අර ඒවාරි පොඩි කෙසෙට් එක ඉන්ඩියන් ෆිල්ම් බලලා නිකන් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච සාරි ඒවාරි ආවා කියලා වයි නම ඔව් ඔව් ඒක තමයි මං කියන්නේ ආවා කියලා ආවේ දැන් එයාව මේ ඔයන් යනවා පොලිසියට දැන් ඕම එක එක කේස් වලට මාට් වුණා පොලිසියෙන් ඔයන් යනවනේ ගෙදරට ගිහලා ඔයන් ගිහලා ආනවලු සුමන්ද්‍රන් කියනවා ආනවලු අම්මේ මේ විනෝදෙන් එයාගේ නම විනෝද මේ අර එයාගේ ෆොටෝ එකක් දෙන්න කියලා එතකොට අරගොල්ලන් ෆොටෝ එකක් දෙනවලු මේ හාවා වගේ රැබිට් හාවා ඒක සුමන්ද්‍රන් එයාගේ වචනෙන් කටින් කියන දෙය හාවා වගේ රැබිට් වගේ මේ අර ස්කූල් කාලේ අපි කරන්නේ අර මාරු ඉඳගෙන හිටපුවා නේද හරි ස්කූල් කාලේ කරන්නේ කාන්දි වගේ ඒ වගේ හාවා වගේ එයා දාගෙන හිටපු කිට් එක ස්කූල් එකෙන් ඒ ෆොටෝ එක තමයිලු දුන්නේ මේ පොලිසියට ඉතින් පොලිසිය ඒක හාවා කියලා කරාලු ආවා නෙමේ හාවා රැබිට් කියලා නස්සනට සුමන්ද්‍රන් ඕක කියනවා එතකොට චතුර මං වාගෙන් ආනවා අපි ස්කූල් කාලේ මොන පන්තියේද ඔය වගේ මේ අර මාරු වේස මේව දාන්නේ මොන පන්තියේද අපි මේ මොන්ටිසෝරි 1 2 ඔය වගේනේ ඔව් එතකොට මේ ඕ ලෙවල් කරලා මේ ඊයර් 3 4 එහෙම කරන්නේ නැහැ නේ නෑ නෑ එතකොට මේ පොලිසිය මෝඩයිද නැත්නම් සුමන්ද්‍රන් මෝඩයිද නැත්නම් බලන් ඉන්න ජනතාව මෝඩයිද නැත්නම් මෙයා මේ 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 ඉන්ටර්වියු එක ගත්ත ITN මෝඩයිද හාව ආවා කියන්නේ මේක මේක කා ඔව් මේක දැන් මොකද එතකොට මේ එහෙම ෆොටෝ එකක් පොලිසියෙන් අරන් යනවා නම් පොලිසියෙන් මෝඩයිද මම ආනවා අනිවාර්යයෙන් මට මම මේක ඒ කියන්නේ ආවා කියලා කණ්ඩායමක් නැහනේ ඒක නේ මෙච්චර වෙලා මමත් ඔයාලට දැන් ඔබ දැන් ඔබට කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායම ඔබ හඳුන්වන්න නම් මොකද දැන් ඔබ දැන් අද ඇඳන් ආවනේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන චේ ගහගෙන චේ රැල්ලි ඉන්න මොකක් දෙකක් මොකද මේ මේ කණ්ඩායමද මම මේ කණ්ඩායමක් තියෙනවා අපි ඊට පස්සේ කණ්ඩායම අපි නැචරල් මේ ඇදුව නැහැ අපිට ඊට පස්සේ මේ මේගොල්ලන් ඉතින් ආවා කල්ලි කියලා අපි බ්‍රෑන්ඩ් කරානේ බ්‍රෑන්ඩ් කරනවා ප්‍රොජෙක්ට් කරනවා ඊට පස්සේ ඔය යනවා ඔය හොඳට මේක මේ බිස්නස් එක යනවා විකුණනවා දැන් හරි දැන් ආවා කල්ලි හොඳටම විකුණනවා එතකොට වික්ක වික්ක ඉන්නකොට අපිට ඉතින් එනවනේ ගුටි ගන්න පොලිසියට යන්න ඉරගෙදරට යන්න ඉතින් අපිනේ යන්නේ අපිනේ මාට්ටු වෙන්නේ මාට්ටු වෙනවා අපි යනවා එතකොට මාර මාර විදියට අපිට මේ පීඩාව හරිද තුන්බම් උපරි තුන්බම් ඒකේ බයිබල් එකෙන් තියෙනවනේ තුන්බත්ින් ආල මේක තුන්බ පඩිබවර්ගල් වාක්‍යවාංගල් කියලා කියනවා බයිබල් එකේ. ඒ දුක දුක වෙන මිනිස්සු චාන්ස් කාර්ය කියලා කියන්නේ. හරි. ඉතින් අපි දුක උපරිම. බෙලි කපලා නැද්ද? පොරෝපාර ගහලා නැද්ද? කන් කපලා නැද්ද මිනිස්සුන්ගේ? වෙඩි තියලා නැද්ද? මේක තමයි මමත් හොයාගන්නේ. බී වාර්තාව ගන්නකො 2014 ඉඳලා ආවා කල්ලිය කියලා. නෑ එහෙම දේවල් සිද්ධ වුණා නේ යාපනේ. මර්ඩරයක් වෙලා තියෙනවද කවුද? ඇයි අර පොලිසිය නිලධාරීන්ට පහර දුන්නා කියලා චෝද? ඒක මර්ඩර්ද? මං ආනේ ආවා කල්ලියෙන් ධර්මපුරම් වල පොලිසියට ගැහුවේ නැද්ද? දැන් මේක තමයි මම ආනේ මර්ඩරයක් වෙලා තියෙනවද?
මැරුව නැතුනට ගැහුවනේ. ඉස්සල ඇව්වනේ බෙලි කැපුව නැද්ද අර මර්ඩරයක් අපි ඒකට කතා කරනවා පොලිසියට. අය ජායිල පොලිසිය එක්කෙනෙක් කපලා මැරුවේ. මැරුවනේ. මැරුවනේ. ආ ඩේට් එකත් මං කියන්න. මේ ළඟපළ ළඟදි ළඟදි. බෙරි පොලිසිය කැපුවේ ඕගොල්ලෝද? ජායිල අපි නෙමෙයි අපි ජායිල නෙමෙයි අපි ඉන්නේ. නෑ ධර්මපුරම් වල හිටපු. ආ ආ ඒකන අපි කතා කරමු. කතා කරමු. ඒ කවුද? ඒ මොකද්ද? කතා කරමු. දැන් මේ අර ආපු මේකට උත්තර දීලා ඔකට එමු. ඔව් හරි. හරි. එතකොට මේ දැන් මම අහන්නේ මේ තරුණයෝ කල්ලිය එහෙම ඒ වගේට සම්බන්ධයි නේද? කොහොමද? ආවා ගෲප් එකේ ඒවට සම්බන්ධයි නේ. ඒක තමයි ආවා ගෲප් එකක් දැන් මම කියන්නේ එහෙම ගෲප් එකක් නෑනේ. ඔව්. දැන් ඔයාලට මම කියවනේ පෑදලි කරානේ එහෙම ගෲප් එකක් නෑ. ඒක හුදකලා කණ්ඩායම්ද? ඒ කියන්නේ තැන් තැන් වල ඉන්න වෙන වෙනම ගෲප්ස් තමයි. මේ මනේ සතුර මේම බලන්නකෝ දැන් ඔයා දකුණේ ඔයා ස්කූල් කාලේ ඔයා ස්කූල් ගියානේ. අවුරුදු 10 A level කරන කාලේ 19 18 19 20 21. 22. ওই කාලේ ඔයා මොන වගේ විදියටද ඔයා ඇසුරුනේ? ඔයා මොන ස්කෝලෙටද ගියේ? අපි මේ මගේ අපි ස්කෝල් යන කාලේ පොඩක් ප්‍රචණ්ඩයි තරුණයි ආවේගශීලී අපිට ඔබ හිතන්න මගෙන් උත්තරේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගන්නේ. ආ ඒක හින්දා ඒක නෝ. ආ එහෙම නම් එහෙම. හරි. ආ එහෙම නැත්තම් සමහරට ඔයා කියනවා නෑ අරුන් මම නම් ගෙදරට වෙලා ඔය පොතක් කියවගෙන හිටියා කියලා කිව්වනම් කමන්නේ. නෑ ඔබ බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඒකදී මම එහෙමයි මම කිව්වා. නෑ මම ඒ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නැචරලි මේ තරුණයා කියන්නේ ඒක තමයි. තරුණයා කියන්නේ ඒක තමයි. ඔව්. මම අවුරුදු 19 මම කොල්ල 4 දෙනෙක් එක්ක ඉන්නකොට යාළුවෝ ගෙදර ඉන්නම නෑ. ඔව්. පාර තමයි ඉන්නේ. යාළුවෙක් නම් නිකන් ලොකු දෙයක් අපිට. ඔව්. යාළුවෙක් ඇවිල්ලා කියනවා මචං මේ මට ගැව්වා. ගැව්වා? වරෙන්ညာ. වරෙන්ညာ. කවුද ගැව්වේ? අපි දෙන්නේ කිටි උතර යනවා තමයි. උන් 15ක් 20ක් කිටි උතර මම යනවා. හැබැයි තරුණ කාලේ පිට් එක. තරුණ කාලේ විතරක් නෙමෙයි. තාමත් මම එමයි. ගැම්මා. ඔයා මගේ යාළුවෙක් නම්, ඔයාට මොන හරි අනතුරක් නම් මම තමයි ෆස්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මං මගේ යාළුවන්ට කියලා දෙනවා. බොණ්ඩ, ගංජා ගාන්න, සිගරට් බොණ්ඩ මේ ලව් කරන්න ඕවල්ට අර හොඳ මේ හොඳ මොකද හොඳ 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 නෙමෙයි මේ එන්ජොයි කරන්න දේවල්ට මම අඬ ගන්න එපා. සමහර විට මම එන්න බෑ මම. හැබැයි ඔයාට ප්‍රශ්නයක් වෙනවනම් මොන ප්‍රශ්නයක් වුණත් ඔයාට මතක් වෙන්න ඕනේ මාව. මට ගාන්න ඒ සෙනික ඒ සකන් මම ඉන්නවා ආගාව. තාමත් මම මේ තමයි ඔයාට එහෙම ප්‍රශ්නයක් තිබුණත් ඔබ දැන් මේ ආවා කණ්ඩායම කියලා කියන්නේ එහෙම හුදකලාව හැදිච්ච එහෙම එහෙම කණ්ඩායම. මේක යාළුවෝ තරුණ මේ කොල්ලෝ යාළුවෝ අතර පස්සේ දැන් අපිට චතුර යාපනේ නයිට් ක්ලබ්ස් නැහැ. ලොකු හොටෙල්ස් නැහැ. හිල්ටන් ඔය වගේ ලොකු හොටෙල්ස් නැහැ. මේක හරි අඩුම ගානේ කැෂිනෝස් ඒවත් නැහැ. ඊට පස්සේ මේ මම මේ දෙක රාජගිරියේ වෝකින් පාක් කියලා එකක් තියෙනවා. වෝකින් පාක් මිනිස්සු මේ පයින් යන්න පාක්ස් තියෙනවා. අපිට සෙල්ලම් කරන්න පිටණියක් නැහැ. හරිද? ප්‍රොස්ටිටියුෂන් සෙන්ටර්ස් ඒවත් නැහැ. සමහර මේ තියෙනවනේ ඔය වෙල්ලවත ඔය හැම තැනම තියෙනවා. ස්පා නැහැ. ස්පා නැහැ. ඊට පස්සේ වෙන මොනවද? අපිට ඒක තමයි දැන් ගේ ඉස්සරහා ඉඳගෙන අපේ කොල්ලොත් දෙන්නේ අයට. අවස අයට කනවා. දැන් මේ ගෙදර එක්කනයි තව යාළුවෝ දෙන්නේ කනවා. පොලිස් ජීප් එක ආවා. තුන්දෙනා ඒ මේවර දාගත්ත ඇතුළට චුන්නාගම් පොලිසියට අරන් ගියා. ඒ මුළු රෑම තියලා ගැව්වා. උදේ එළියට දැම්මා. උසාවිය දැම්මෙත් නැහැ. උදේට යව්වා. හේතුව පාරේයි ඉන්නේ. ගෙදර නම් ගේ ඇතුළට වෙලා හිටපන්. මේ කොල්ල දැන් අපිත් එක්ක ආවනේ. අපි පෙරේදා හිටියා මේ ටවුන් හෝල් මේ වික්ටෝරියා පාක් එක ළඟ 11 මාරට. අතරමං වුණා ඩ්‍රයිවර්ට මේ දෙමළ සිංහල දන්නේ. එයා වටේම කැරකෙනවා එතනට එන්න බෑ. අපි ඉන්න කොල්ල 11ක් විතර. මේ එදා තමයි අපි දැක්කේ ෆ්‍රීඩම් කියන්නේ මොකද්ද කියලා. අපිට දැනුණා. අපිට ඇඬුණා. හරිද? මිනිස්සු සෑන්ඩ ගියා කවුරුත් අපි ඇයි ඉන්නේ කියලා ඇහුවනේ. පොලිසිය න හැමතැනම එයන් යනවා මෙයන් යනවා. ඇවිල්ලා ඇව්වෙත් නෑ මේ බලු බල්ලෙක් ඇව්ව නෑ කියන්නේ අර. එහෙම ඇව්ව නෑ ඇයි ඉන්නේ පුතා ඇයි ඉන්නේ කියලා. හරිද? කොළඹ. ගාව ගණන් ගත්ත නෑ අපිව. ගණන් ගත්ත නෑ කියලා නිකන්. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ලෝකෙ වෙන වැඩ තියෙනවා. Yes. 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 එතකොට ගෑනුයි මේ මේ කොල්ල කෙල්ල අත අල්ලගෙන ගිය එක අපේ කොල්ලෝ දැක්කා. පාප් පාක් එක වාඩි වෙලා ඒගොල්ලන් ලව් කරන එක දැක්කා. දැන් මුන්ට ඇඬුණා. ඇඬුණා මටත් ඇඬුණා. අපි අපි මොනවද මේ ජීවිතේ කරේනේ? අපි මෙහි යාපනයේට අපිට දෙච්ච දෙයක් නැහැ, ලැබිච්ච දෙයක් නැහැ. ෆ්‍රීඩම් කියන්නේ මොකද්ද? අපිට වා දන්නවද යාපනය ඇතුල් වෙනකොටම කාකි යුනිෆෝම්ස් තමයි පේන්නේ. මට සිංහල කොල්ල ඇවිල්ලා කියන මාරුන් මේ කැම්ප් එකකට ඇතුළට යනවා වගේනේ තියෙන යාපනය ඇතුළට එනකොට කිය. මං කිව්වා ඔව් ආ එහෙම තේරෙනවද? ආ එහෙනම් හරි තේරුණා නම් හරි. එතකොට තේරෙන්නේ නැද්ද ආවා කල්ලිය දැන් ආවලු ඔයන්නේ. මේ මේ එහෙම දාලා තියන්නේ ආවා ඔයන්නේ. මම ආනෝ ඉතින් පොලිසිය නැව හැමදාම මං පාරට යනකොට
කෝමාරි අඩුම ගානෙන් අතර තැන් අතරවනේ අතර තැන්වලින් නවත්තනවා. නවත්තකොට මං කෙලි මානව සර් මේ ආවා අල්ලන්නේ ඔව් 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 කියන. මං කව ආවා දන්නවද? ඔයා දන්නව. මං කව මං දන්නවා මගේ යාළුවා කියලා. ඊට පස්සේ නෝට්බුක් එක ගත්තා STF එකෙන්. යාළුවා මේ පොඩ්ඩක් එන්නකෝ. මං කව ඉතින් යාගේ නම ආවා නෙමෙයි යාගේ නම කුමරේස රත්න විනෝද. ඊට සරය පේනත් ගත්තා ලියනවාද. මං ඊට පස්සේ කිව්වා යාගේ තාත්තට කඩයක් තියෙනවා චුන්නාගම් ග්‍රෝසරි එකක්. එයාට කියන්නේ බේබි අයියා කියලා තාත්තට. මේ කඩේ නම් ඊට ඒකත් ලියන්න. එතකොට පේන්නේ නැද්ද ඔයාට? දැන් ඒ STF කොමාන්ඩර් අතව ටීම් එකක් එක්ක තමයි ඉන්නේ ජීප් එකේ. හැබැයි එයා ඇවිල්ලා ඉන්නේ ආවා අල්ලන්න. හැබැයි ආවා කියන කොල්ලාගේ නමත් දන්නේ නැතු. නියමයි නේ වැඩ. එතකොට ආවා අල්ලන්නද එයා ඇවිල්ලා ඉන්නේ? ඇත්තම කියන්නේ. දැන් නෑ මේ උතුරේ මෙම ප්‍රශ්න ඇති වෙනකොට සංවේදීනේ කොහොමද මෙහෙම වෙන්නේ? මිනිස්සු මැරෙනවා, කැපෙනවා, මැරෙනවා. දැන් ඔබ කියන මැරුණේ. අපි කැපුණකොට ඒවා සාහසික වෙනකොට ප්‍රශ්නයක් තියෙනවනේ. ඒතර පොලිසියට බලන් ඉන්න බෑනේ. එන්න ඕන, හොයන්න ඕන, අල්ලන්න ඕන. ඒකනේ ඔය කරන්නේ. ඒකද කරන්නේ? නැද්ද? ඒකද කරන්නේ? නෑ කියන එකට මම ඔයාලට මේ ඔප්පු කරා නම් මොනවද කියන්නේ? දැන් මේක බලන්නකො. මේ තියෙනෝනේ. කාලෙක් අද 19 12 2018. මේක මොකද්ද දාලා තියෙන්නේ? වාල් වෙට්ටු කළුඩන් දොඩර් පුඩිය 9 පෙර යාල්පානතිල් කයිදාගෙන යාපනයේ කැපලි කෙටලි වලට මේ එකතු වෙච්ච කොල්ලෝ 9 දෙනෙක් අත්අඩංගුවට 6 වාල්කල් කඩු අයක් මොටබයික් දෙකක් මේ හයස් වෑන් එකක් අරන් තියෙන මේ චුන්නාගම් පොලිසිය මේ තියෙන බඩු මේ තියෙන වෑන් එක හරිද ස්ටෝරි වා කියවලා බලන්න මේකම තමයි මේක කාලෙක් අද මේක උදයන් පත්තරේ මේ වළම්බුරියේ ආවා කුළුවෙයි සේරඳ 11 පෙර ආවා කල්ලියේ 11 දින එක අත්අඩංගුවට ඊයේ වෑන් එකේ යනකොට ඇල්ලුවා මේක වළම්බුරි ඊට පස්සේ මේ දැන් මේ මම කියන්නයි මොකද වෙන්නේ ඔව් එතකොට මේමනේ ආවේ මේ කේස් එක දැන් අපි ගියා කේස් එක බලන්න මොකද්ද මේ ආවා කල්ලිය වෑන් එක බලනකොට අර වෑන් එක තියෙන්නේ ඒ අයිතිකාර කොල්ලා අවුරුදු 21 මේ 27 එයාට එයා යෆ්නා කොළඹ වෑන් හය කරනවා එතකොට එයාට කෝල් එකක් එනවා 9:00 මල්ලි මේ අපි කොළඹට යන්න ඕනේ අදසියෙන් වා එන්න පුළුවන්. මෙයා බලන දැන් 65000ක් ලීසින් ගෙවනවා. කොළඹ ගිහිල්ලා වුණා නම් 30000ක් හම්බ වෙනවනේ. ටක්කාලා නිදියන් හිටපු ඩ්‍රයිවර්වත් දාගෙන එනවා කොයි දෙන්න ඕනේ කියනකොට නල්ලූර් මේ කෛලාස පිල්ලියාර කෝවිලේ ගාවට එන්නේ. මෙයා යනවා වෑන් එක අරගෙන එතනට. එතන ඉන්නවා 9 දෙනෙක් සිවිල් එකේ එක්කෙනෙක් යුනිෆෝම් එකේ වෙන වෑන් එකකින් මේ මෙයාවයි ඩ්‍රයිවර්වයි හොඳටම ගාලා එතනම තියලා ඒගොල්ලන්ගේ වෑන් එකට දානවා. මේ වෑන් එක අරගෙන දැන් යනවා චුන්නාගම් පොලිසියට. මේ ඒ වෑන් එක තමයි මේ වෑන් එක. හරිද? ඉතින් ඔබ කියන්නේ මේ පොලිසියෙන් ගහලා පොලිසියට වමනාවට ඒ කට්ටියව මේ වාහනේ දැල්ලම අරන් ගියා කියලා. ඉන්නකෝ මං ඉවර කරන්නම්. හරිද? මේ වෑන් එක දැන් අරන් යනවා. අරන් යනකොට මෙතනින් එනවා තව වෑන් එකක්. ඒ වෑන් එකද මේ වෑන් එකෙන් අප්පනවා. එතකොට ඇක්සිඩන්ට් එක. හරිද? ඇක්සිඩන්ට් වුණාම සාමාන්‍යයෙන් මේ ඉන්ෂුරන්ස් අරේ මේව කරන ඕනේ ඇක්සිඩන්ට් එක කරා. කරාම අර වෑන් එකෙන් ආපු කොල්ලෝ ඉන්නේ. දැන් අර අනිත් වෑන් එකෙන් ඒ කොල්ලෝ බෑලා ගේම ඉල්ලනකොට ටකලේ අපි පොලිසිය ගණන් ගනි වානි පොලිසියට කියලා පොලිසියට අරන් යනවා. අරන් ගිහලා උඹලා තමයි වැරදි. මේ සල්ලි දීපන් කියලා උන්ගෙන් අතේ තිබිච්ච රුපියල් 35000ක් විතර සල්ලි අරගෙන මේ කොල්ලෝ දැන් මේ ඔය අයර් එකට ගියේ වෑන් එක අරගෙන. උන්ගේ ගෙවල් වලට කෝල් කරලා කියනවා මේ ඔයගොල්ලන්ගේ වෑන් එක ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා ජාපනේ මේ සුන්නාගම් පොලිසියට ටකලා එන්න කියලා. ඒකට අරුන්ගේ අයියලා යනවා. ගියාම කියන මේ මේ ඇතුලේ දෙන්නම දාලා තියෙන ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. මේ සල්ලි අර ඇක්සිඩන්ට් කරපු වාහනේ සල්ලි කියලා අරගෙන මේ සල්ලි දීලා යවනවා. හරි හරි හෙට උසාවි දානවා මේගොල්ලන්ව කියලා. හරිද? උසාවි හෙට දානවා කියලා මේ තියන්නේ අර වෑන් එක. මේ තියන්නේ වෑන් එක අයර් එකට ගෙනාපු වෑන් එක. හරිද? අල්ලගන්න. ඊට පස්සේ මේ තියන්නේ වෑන් එක අයිතිකාරය මේ අර ඩ්‍රයිවර් මේ කෝල් කරලා ආපු එක්කන. හරිද? මේ තියන්නේ ටැක්සි ඉන්ෂුරන්ස්. මේ තියන්නේ ටැක්ස් වෑන් එක. මේ තියන්නේ ඉන්ෂුරන්ස්. මේ තියන්නේ පොත. ඊට පස්සේ මේගොල්ලන් වෑන් එක යනකොට මේගොල්ලන් ඇප්පුවේ වාහනයක්. ඔව්. මේ තියන්නේ මේ වාහනේට තමයි ඇප්පුවේ. හරිද? මේ තියන්නේ දැන් මේ වාහනේ. දැන් මේවලා අරන් ගිහලා අප්පගත්ත වාහනේ. මේ කොල්ලාගේ කෝල් කරලා. ඊට පස්සේ අර වාහනේ ඉන්න කට්ටියෙන් ගත්තේ සල්ලි. අතර දීපු සල්ලි. හරිද? සල්ලි. එතකොට දැන් මේ තියෙන ඉන්ෂුරන්ස් එයා ගෙවන්නේ. හරි. මේ තියෙන්නේ මේ එයාගේ අම්මා දාපු human rights. මේ තියෙන්නේ human rights එකට දාපු වේ. දැන් මම ෆයිල් එක මතක ගත්තා. ඔව්. තව ඔයාට මේ පෝර බෑග් ගණන් ගන්න බැ. යෝ කොහොම ගන්නව නම්?
හරිද? හරි දැන් මට මේක සරලව අපි අරුණ මේ තියෙන්නේ මම දාපු විමනයි. මේ මේ කතාව සරලව ගමුකෝ. අරුණ දැන් ඔබ කියන්නේ මෙහෙම කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමක් එහෙම එකක් නැහැ. මේම කණ්ඩායමක් ඇත්තේ නැහැ. මේ කණ්ඩායම ඇති කරපු කණ්ඩායමක් කියලා නේ. ඇති කරනවා තාම ඇති කරපු නෙමෙයි තාමත් ඇති. කවුද මේක ඇති කරන්නේ? ඔව් මේම මේ ඔක්කොම හියුමන් රයිට්ස් ආ මේ පැහැදිලි. එකක් නෙමෙයි බලන්න එකක් ෆොටෝකෝපි ගන්න ආව නැ මේ ඔක්කොම පස්සේ ගන්න. හරි. පොලිස් නැෂනල් පොලිස් කොමිෂන් මට හරිද? රාජ්‍ය පොලිස් මොකද රාජ්‍ය පොලිස් මොකද කොමිෂන් සභාවද? ඔව්. NPC රාජ්‍ය සේවා පොලිස් කොමිෂන් සභාව. ඒකට දාලා තියෙන අනන්ත. හරි. දැන් කවුද මේක කරන්නේ? එතකොට මේක කරේ පොලිසිය. මේක කරේ තාමත් මේ වාහන මේ තාමත් මේ මොහොත වෙනකම් මේ වාහනේ උසාවියට ප්‍රොඩියුස් කරලත් නැහැ. අපි කතා කරමින් ඉන්නේ උතුරේ බිය පතුරවපු අනසක පතුරවපු ආවා කල්ලිය කියලා හඳුන්වන එවැනි කල්ලියක් ඔහු නැහැ කියලා දැන් කිව්වා. එම කණ්ඩායමේ සමාජිකයේ මාස්ටර් සමග. ඔබ ඇලිත් චෝක් වෙච් චතුර සමග උතුරේ බීතිය පතුරවපු කල්ලියක් කියන ආවා කල්ලියයි හඳුන්වන ඒ කල්ලියේ අරුන් එහෙම නැත්නම් මාස්ටර් සමගයි මේ කතාව. අපිට තියෙන ප්‍රශ්නේ ඔබ මෙවැනි ක්‍රියාකාරකම් මොක් කර යාපු ගමන් මාධ්‍ය වාර්තා කරන ආවා කණ්ඩායම අතරංගුඩ ගත්ත අපි ගත්තක. අපි ලියනෝ ලියුම්. මෙහි ඉන්න දේශපාලන පක්ෂ කීපයක් මාධ්‍යමත් තියෙනවා. අන්න කොටියා නැගිටිනවා. උතුරේ දැන් ආවුද අහුණා. මෙන්න ආවා කණ්ඩායම එනවා. එහෙමනේ ගැ. අපි කිය නෑ මම කියලා ති මේ දේවල්. හරි 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 මට පැහැදිලි. ඒ කියන්නේ කොටිය නැගිට්ටේ නැද්ද දැන්? කොටිය නම් නැගිට්ටේ නෑ. කොටිය නැගිට්ටුවා. දැන් ඔයාලට පේන්නේ නැද්ද? දැන් ඕක කරන්නේ දැන් මං කියවන වට දැන් මං ඔප්පු කරනවා. හරිද? ওই මාධ්‍ය දැන් ඕගොල්ලන් ගන්නේ හරි උතුරේ තොරතුරු කාගේ අරආද ඕගොල්ලන් ගන්නේ? අපි ගන්නේ අපේ correspondent සහ පොලිසිය හරහා. පොලිසිය හරහා. ඊට පස්සේ මේ උතුරේ මාධ්‍ය cut and paste මේ websites දැන් ඒව බලන්නේ ඒව follow කරන්නේ බලනවනේ follow කරනවා අපිට දෙමළ වෙබ් අඩවිය තියෙනවා correspondent දෙරණට විතර correspondent කෙනෙක් ඉන්නවද නෑ නෑ ඔක්කොටම වාර්තා කරන්නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනා එයා තමයි මේගොල්ලන්ටත් වාර්තා කරන්නේ එයා කවදාවත් අපිව නම් අම්බෙලා නෑ මට නම් දන්නේ නෑ දෙරණ විතරක් නෙමෙයි කා මේ කිසිම මාධ්‍ය මේ වාර්තාකාරයෙක් මට නම් මම ඒ වෙයි දිගටම මාධ්‍යයේ කතා කරනවා YouTube පරව මේව කතා කරනවා දැන් ළඟදී ඉඳලා මට IBC මේ ළඟදී ඉඳලා තමයි ඔවත් මේ කතා කරන්න පටන් ගත්තේ. තව channel එකෙන් මේ IBC කියලා channel එකෙන් අඬ ගැව්වා. මට call කරා කිව්වා ඔයාට අරුන් මේ අපි interview එකක් ඔයාට කරන්න බෑ. මං කව්ව පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා උදේ මං කතා කරනවා. කතා කරේ නෑ. ඊට පස්සේ මං කතා කරා. කතා කරනවා මං මේ studio ready නෑ මං කියන්නම්. ඊට පස්සේ මාව අර කතා කරේ. ඔව්. එයාට ආවා මේ මාව අඬ ගැව්වා. හැබැයි තාම නෑ response මොකද්ද කියලා. එයා මට කිව්වා අරුන් ඔයාව interview එකට ගන්න මේ මිනිස්සු බය වෙනවා කියලා. එහෙනම් එහි තියෙන මාධ්‍යට වඩා ජඩ මාධ්‍ය ආරෝ මේවා කියන මේ දකුණේ මාධ්‍ය අපි හොඳයි නේ නන්නේ හොඳයි නේ මෙහෙම එකක් දෙනවා කියන කාරණේ නේ කියන එකනේ ඔගලන් කියන්නේ ඔව් අඩුම ගානේ දැන් ඔයා ස්පේස් එකක් දීලා ආනවනේ අඬ ගාලා මාව දැන් මේක ලොකු ජේ මේ මේම දාම දෙමළ මාධ්‍යයක් මාව අඬ ගාලා ඇව්වනේ තාම මං කට කැඩනකම් ඒ ඔව් එතකොට ප්‍රභාකරන්ගේ කාලේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ ප්‍රභාකරන් ඉන්නකොට LTT සංවිධානයේ තියෙන කාලේ සංවිධානයේ ඉන්න කාලේ අපි යාපනයේ හිටියා වවුනියාවෙත් මේ මේක ඇතුලේ ලංකාවේ ඇතුලේ ඇංගි ඇංගි කියන්නේ මේ එළියට පේන්නත් හිටියා ඇංගිලත් හිටියා රට වටේත් ගියා ඒ ප්‍රභාකරන් එක එකතුලා LTT කරා නම් ඉවරයි ප්‍රභාන් එක එකතු වෙලා LTT ට බැඳුණා නම් ඉවරයි අයියේ නැති හොඳයිනේ ඒ කාලේ හැමෝම එහෙමනේ හිතුවේ ඒ පැත්ත උතුරේ තරුණයෝ කොටදනේ ඔව් ඔව් බෞතරයක් එහෙම හිතුවානේ ඔබ හිතුවේ නැහැ මට නම් කොහොමද මම ඒකනේ කිව්ව අර ප්‍රභාකරන් මෝඩයා කියලා කතාවක් ওই ළඟදි ගියේ දිගටම අයියේ හේතුව දැන් ප්‍රභාකරන් කරන්න ගියේ මොකද්ද සන්නද්ද අරගලයා සන්නද්ද අරගලයා කාගේ වෙනුවෙන්ද ඒක දකුණෙන් බලලා කියන්න පුළුවන් ප්‍රශ්නාදී කරලා දෙමළ මිනිසුන්ගේ එයා කිව්වේ එහෙමනේ දෙමළ ජනයා වෙනුවෙන් දෙමළ ඊළමක් දිනාදීම සඳහා යස් දෙමළ ජනතාව වෙනුවෙන් හරිද අරගලයා ජනතාව වෙනුවෙන් නම් ඒ අරගලේ වැරදි මාර්ගය යනවා කියලා ජනතාවට පෙවුනා නා ඒක ආණ්ඩ අයිතියක් තිබුණද ජනතාවට ප්‍රභාකරන්ගේ යටත ප්‍රභාකරන්ගෙන් ඔබට ප්‍රශ්න කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ ප්‍රභාකරන්ට ඔයාට පුළුවන්ද ප්‍රභාකරන් ඉන්න කාලේ ප්‍රභාකරන් කරන එක වැරදි කියලා කවුරු හරි කියපු කොන්ද කෙලින් තියෙන එක්කෙනෙක් මට පෙන්වන්න දැන් සම්බන්ධෙන් වෙන්නවෝ සුමන්ද්‍රෙන් වෙන්නවෝ ඩග්ලස් දේවානන්ද ඩග්ලස් දේවානන්ද විතරක් එයා ප්‍රභාකරන් එක්ක ඉඳලා ප්‍රභාකරන්ගේ හිට ලිස්ට් එකේ ඒක ප්‍රභාකරන්ගේ හතුරාය හතුරා වුණා හතුරා වුණාම කොහොම චෝදනා කරන්න වෙනවා නේ
එතක ප්‍රාගරන්න එකොලොස් පාරක් විතර මෙයාව මරණ ප්‍රයි කරල තියෙන පේ පේන්ඩ අපිට හරි. එතකොට එයා දෙන චෝදනාව වෙනයි. ඒ චෝදනාව යාව කව කරාගන්න. ඒ චෝදනාව යාටත් තියන මිනිමැරුම් පිඩිපි කරපු මිනිමැරුම් හොඳොන්ද මිනිමැරුම් තියෙන. ඒ ඔක්කොම එක කයිකකට තියෙන හරිද. එතකොට ඕක පටන් ගැනීමේදී EPRL ටෙල්ලෝ එතට යන්න න්න මෙතන මෙතන කිය මරිද. එතකොට අපිට දැනුනා ප්‍රභාකරන්ගේ අරගලේ අරගලයක් නෙමේ අරගලයක් නෙමේ. ඒගැන අපි දකල තියෙන ශේගුවාර ෆිඩල් කෑස්ටෝ මාස්සෝතුම් හෝසිමින් කිය නියම මිනිසු වෙනුවෙන් රෙවලූෂන් කරපු මි බෑ විප්ලවවාද තාම ස්ත්‍රියක එකගොලන් ඉන්නවා. ශේගුවාරාට දෙනවා ෆිඩල් කෑස්ටෝ ෆිනෑන්ස් මිනිස්ට්‍රීන් ඩිෆෙන්ස් මිනිස්ට. ඒ මනුස්යා මෙයාට යාළුවාට කියන්න ඇතුව කිව්වනං යන්ඩ දෙන්නේ ලියුමක් ලියල තියල යනවා බොලිවිය කැලාවක්කස්. මේ මිනිසුන්ට ප්‍රභාකරන්ට විතරන්නේ මෙ වට ඊටම හැම කෙනාටම ඊලම් නෙම කෑල්ලක්කර යම්බුන්න තාම කෑල්ලක් පොඩි 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 ඩොට්ට එකක්කර යම්බුන්න උන්ුන් ගාගත්තනෙත් ගාගන මරාගත්තනෙත් බෙදාගත්තනෙත් දැඟතකොට ඕකම මේ ජනතාවෙනුවන් ජනතාවේදවෙන්නම් විවේචනය කරන්න වෙලා මේකත්තිම තාමත සෝල් රපසන්ටේටම් කියනවන් තාමයි. මලසන්නාන කියනවන සෝමල ජනතාවගේ එකම නියෝජිත ඒම ඒ කොන්සප් එක අරි දෙස්සල්ලා කොයිංගරීම ලෝකවට මට හිස්ට්‍රික කියෙන් සෝල් රපසන්ටේටම් කියන එක එක ෆාසිස් නම එක ෆාසිසම් ඒක ඩෙමෝක්‍රසින්න ඩෙමෝක්‍රසික කෝම නේමවෙන් වෝල්ටර්ගේ කතාවත් තියෙනවා අයිඩෝන් ඇග්‍රීවිතියෝ ඔපීනිය රයි් චතුර බට් අවිල් ඩිෆෙන්ඩුව රයිට්ට සේයි ටිල්මයිඩ ඔයා මැරණකං ඔයා දැන් කියන්න එන එක මට එකඟ නෑම නමුත් මේක කියන්න එලියට ඔයාගේ තියන අයිතිය වෙන මම් මැරෙන්ඩ ලෑස්ති මටම ඇඟ ඉරිවැටෙනවා ඒක තමයි අපි අගේ කරන්න මට ඒකට තම ආසයි මම ආසයි සුමන්දරන්නේ මේ ඕන පොරවල් එක්ක ඕපන්ලි ඇංග්‍රි නැතුව ඒ ඔයගෙන ඇංග්‍රි ඇංග ඉස්සල්ලාම දැම්මම ඩේන්ජර්න ඒන් ජීර් ඇංග ඩීදාන්ට ඩේන්ජ මේ මිනිස ඇංග්‍රි ගන්නවා මංගේ මිලින්ද බංගා කියල පොතත් තියන්න සිංහල ඒ පොතේ තියෙනවා මිලින්ද රජුරුතුමායි නාගසේන භික්ෂුවන්ස දෙන්නම ආගියු කරන විදි. එතකොට අරයා මේ මිලින්ද රජුරතුමා කියන නාගසේන බෙන්තේ නාගසේන එන්ද අපි දෙන්න ආගියු කරම. තොට අරයා කියනවා මිලින්ද නාගසේන මිලින්ද රජුරතුමා අපි දෙන්න බුද්ධිමත් මිනිසු වෙන වගේ ආගියු කරනවනක් මම ලෑස්ති අපි ආගියු කරම රජුරු වගේ ආගියු කරනවනක් මම එන්නයි. අරයාන මොකද වේ අයි මොකද ප්‍රශ්නේ අර යෝක මට කියන්නක එතකොට මේ බුද්ධිමත් මිනිස කොම ආගියු කරන බුද්ධිමත් මිනිස ආගියු කරනකොට ආගියු කරන එක ඔපෝනන් චතුර චතුරගේ ආගිමෙන්ට් එකෙන් මට සමාරිට වරදින්න පුළුවන් මම කියන එක වැරදි වෙන්ඩත් පුළුවන් ඔයා දිනන්ඩත් පුළුවන් ආගිමෙන්ට් එක නමුත් මේක මොනා උනුතරි මම නම් කෝප ගන්න බුද්ධිමත් මිනිස්සු කෝප වෙන්න මිලින්ද ප්‍රශ්න කට අරයාන රයිටෝක අයිගොත්ත පොයින් ආගසේන දැන් කියට රජුරු කෝම ආගියු කරන්න මෙයාගෙන රජුරු ආගියු කරන කොට සමාරිවිට අපේ ආගිමෙන්ට් වලින් යාට ටිකක් අප්සෙට් ගියාන අපි කියන යාට මේ පිළිගන්න ඇත්තං එයාට කැමති නැත්තං එයා වැරදි කියලා අපි ඔප්පු කරානම් එයා අපිව දඩුවන් කරනවා අපිව ඉරේදානුව නැත්තං අපි මරලදාන. එතකොට අපිට ආසයි මේ ඇවිල බුද්ධ බෞද්ධ මිනිසුන්ගේ පොතේ තියෙන කතාවක්න මිලින්ද බන්හා කියන මිලින්ද පස්න ජීසස් වහන්සට තිපදින්න අවුරුදු ගානකට ඉස්සල ලිරු කොතක් එක එන ලොකු මේ විස්ඩම් එක එක තියෙන විස්ඩම් ලිත්‍රේජන විස්ඩම් නොලේජෙක් අරිද අපි ඒකත ඒකටම අපි කැමැති අපි කවදාවත් කැමැතින ආවුධයක් කරගන මේ ෆ්‍රීඩම් එකක් අදන්ට කොමදම පුළුවන්දීම රෙවලූෂන් ටූ රෙවලූෂන් ස් නොන් වයිලන් කියල තම ශේකුවර කියලදී ඒකර කියලන අවදරගන ගාන්ඩ කියලා අවුදකින් ස්ථාපිත වෙන ඕනම දෙයක් ෆ්‍රීඩම් වෙන්ඩ පුළුවන් විමුක්තිය වෙන්ඩ පුළුවන් ඩෙමෝක්‍රසි වෙන්ඩ ඕනම දෙයක් ඊට වැඩිය බලවත් අවුදකින් අනි වාරෙන්ම නැති කරලා දාණ්ඩම දානවමයි ඒක තමයි අපිට උතුරේ දැන් යුද ජයග්‍රහණයක් ලැබුවනි සොල්දාදු යුද ජයග්‍රහණයක් ලැබුවනි කවුද ශ්‍රී ලාංකික හමුදාව රයිට් උතුරේ එල්ටීටීය ත්‍රස්තවාදීන් හෝ කැරලිකරුවන් හෝ කවුරුන් හෝ එම පිරිස යුද මේ වශයෙන් පරාජයට පත් කරන්න. එතකොට මේක ඔබ කියන ඒ අවියෙන් කරපු පරාජය. ඔබ හිතන විදිර ඊට වඩා ලොකු අවියක් ගෙනල්ලා
කවද හරි මේක පරාජ කරනවා. යස් කවුරුහරි පරාජ කරන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඒක ඇතුලේ ඉඩ තියෙනවා. මම කියනවා මේම බලමුකෝ අනිත් පැත්තට. දැන් යුද වීරයෝ කියලා කියනවනේ. දැන් ප්‍රභාකරන් යුද වීරය. නේ? පරාද වුණා දැන්. හරි. අර පැත්තෙන් එයා වීරයනේ දැන් මා වීරයෝ කියලා ඒක නේ. මේ පැත්තේ මහින්ද රාජපක්ෂතුමා වීරයා වුණා. නේ? එතකොට ඉංග්‍රීසි වලින් කියනවා teach your children there is no glory in war. යුද්ධෙන් මේ වීරයෝ නැහැ. The glory comes from the people who work to prevent the war. යුද්ධයක් නවත්තන්න කටයුතු කරනෝනේ මිනිස්සු. ඒ මිනිස්සු තමයි heroes. Right? ප්‍රභාකරන් කරේ මෙයාට ඕන දේ එයා කරා. ප්‍රභාකරන් නැත්තම් මෙයා වීරයා වෙන්නේ නැහනේ. Interdependency පේන්නේ නැද්ද? මෙයා නැත්තම් අරයා නැහැ. ජාතිවාදී මෙතන නැත්තම් අතන නැහැ. අතන නැත්තම් මෙතන නැහැ. ගැටෙන්න මොනාරි තියෙන්න එපායි. දෙමළ අරසු කච්චි කියනකොටම දෙමළෙන් කියනවා TNA වලට තමුල් අරසු කච්චි. ඊළඟයි තමිල් අරසු කච්චි. නේ? සිංහලෙන් එක මට ට්‍රාන්ස්ලේට් කරලා කියන්න මොකද්ද කි? ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයින්ගේ අරසු පක්ෂය. අරසු කෑල්ල තමයි ලොකුම එක. රාජ්‍ය ලංකාව ඊළඟයි තමිල් අරසු කච්චි. ලංකා දෙමළ අරසි කියන්නේ රාජ්‍ය දෙමළ රාජ්‍ය පක්ෂය. ඔයගලන්ට ඒක දැනුණාද? තේරුණාද? ශ්‍රී ලංකාවේ දෙමළ රටේ රාජ්‍ය පක්ෂය. රට නෙමෙයි රාජ්‍ය. අරසි කියන්නේ රාජ්‍ය. ගවර්න්මන්ට් කියන්නේ වෙනයි තියෙනවනේ රාජ්‍ය වෙනයි. ඒක වුණත් ලොකු අවුලක් වෙනවනේ. ඔව්. ඇයි ඔයගලන්ට තේරුන්නේ නැත්තේ මෙච්චර කාලේ? දෙමළ රාජ්‍යයක් ඒ එහෙම තියෙනවද රාජ්‍ය? ඒකනේ එහෙම රාජ්‍යය බී කරන්න තමයි ওই කට්ටිය රඳන්නේ. ඒතකොට මේ දෙමළ ජාතික සම්දානේ ලංකේ තමිල් අරස කච්චි කියලා කියන්නේම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා රාජ්‍යය බී කරන්න යනවා වගේ ඔබ කියන්නේ. ඔව්. ඔව්. මට ඒක හිතුන්නේ නැහැ නේ මෙච්චර කාලේ. ඔව් ඔයාට විතර නෙමෙයි සිංහල ජනතාවටම ඔක හිතුන්නේ නැහැ. හරිද? එතකොට මම අහනවා ඒකට සාපේක්ෂව සිංහල මිනිස්සු කවුරු හරි දැන් පටන් ගත්තනම් ලංකාව සිංහල රාජ්‍ය පක්ෂයක් පක්ෂය කියලා කවුරු හරි පටන් ගත්තනම් කොහොමද? එතකොට මම අහනවා දැන් කාටද වැඩිපුර ජාතිවාදී තියෙන්නේ? වැඩිපුරද? දැන් ඒ දැන් අපි මේ ප්‍රමාණය බලමු. ඔබ කියන විදිහට නම් දෙමළ ජාතික සම්දානය. ඔව්. හරිනේ. එතකොට අර ජාතිවාදේ තියෙනවනන්නේ මෙතන ජාතිවාදියක් පවත්වෙන්න පුළුවන්. එතකොට පේන්නේ නැද්ද මේ 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 දෙගොල්ලෝ ඇවිල්ලා කොටස්කාරයෝ? ලෝම සමානුපාතික වෙන සම්බන්ධතාවයක්. Yes. Yes. හරි. Dependency. මේ දැන් අපි දැන් පොලිසියට මම බයිනවනේ. දැන් මෙච්චර කාලේ මම පොලිසියට බයිනවා. යුනිෆෝම් වලට බයිනවා. හරිද? දැන් බයින්නේ නැහැ. මොකද මම තීරුම් ගත්තා සිස්ටම් එක. දැන් පොලිසිය කියන්නේ they depends on crime. දැන් අපිට කියනවනේ නඩු දෙන්න ඕනේ. දැන් අපි මේ අහුුණාම කියන නඩු දෙන්න ඕනේ මාසේ අන්තිමේ. එතකොට නඩු වලට depends වෙන පොලිසිය එක්කෙනා අපරාධේ නවත්තන්න වැඩ කරායිද? නඩු අල්ලන්න වැඩ කරායිද? වෙන්නේ තින් නඩු හොයන එකනේ. අපරාධේ නවත්තන්නේ. ඔව්. දැන් අපරාධ නැහැ කියමු. පොලිසිය නැන්. මාරවුල් නේ. එතකොට lawyers depends on criminals. දැන් criminals නැහැ කියවන lawyers ලා මොනවද කරන්නේ? doctors depends on disease. නේ? ඕමම යන්න පුළුවන්. financial institutions depends on financial crisis. education institutions depends on fools. අනිවාර්යෙන්. ඕමම යන්න පුළුවන් මේ system එක. දැන් යුද්ධෙන් පස්සේ යුද්ධයේ අවසාන කාලවකවානුවේදී මේ LTTE ඩයස්පෝරා එක එල්ල කරන චෝදනා. ආ ඉස්සලා. ඩයස්පෝරා එකකින් සල්ලි මම් වෙන්නේ නැද්ද? ඒකනේ දැන් තමයි ඩයස්පෝරා එකකින්. ඩයස්පෝරා එකකින් මේ සීන් එක කියන්නේ දැන් මාව මන් තාම මේ අපේ මූවමන්ට් එක රෙජිස්ටර් කරේ නැහැ. ආ. ඔබට සල්ලි හම් වෙන්නේ නැහැ නේ? ඉතින් රෙජිස්ටර් කරන්නේ නැත්නම් සල්ලි හම් වෙන්නේ නැහැ. මම හිතුවේ මම හිතුවේ ආව කණ්ඩායම අනිවාර්යෙන් මෙහෙම දඟලන්නේ අනිවාර්යෙන් මේ ඩයස්පෝරා එකේ ලැබෙන සල්ලිත් එක්ක කියලා. එහෙමනේ සුමන්ද්‍රන්ට අරයා ප්‍රශ්න කරනකොට එයාත් ඒ වගේ ආන්සර් යන්නේ දුන්නේ. දැන් ඩයස් සල්ලි දෙන්න ඉන්නවා. මට නම් ලෝක වටේ ඉන්න හැම රටේම කෝල් කරනවා. ෆෝන් එනවා. අම්බාන ගෙනවා. උදව් කරන මිනිස්සු ඉන්නවා. තාම අරන් නැහැ. මේ මං හිතුවා දැන් මේගොල්ලන් ගත්තොත් අපි මේගොල්ලන්ට කොටු වෙනවනේ. දැන් කායන් හරි අපි චතුර සල්ලි ගත්තම දෙමළෙන් කියනවා කඩන් පට්ටාර් නෙන්ජම් බෝල් කලංගිනා නිලංගයි වෙන්දන් කියලා කම්බ රාමායනම් එකේ කියනවා. දැන් අපි නයකාරයෙක් වුණාම වාගේ මම ණයක් ගත්තම මේ මට අප්සෙට් නේනවා. මම මේ දුක් වෙනවා. ඔයාව දැක්ක ගමන් මං ඇඟෙන්නු. ඒ වගේ මේ උනාලු මේ රාමනා. ඒක රාමායනම් එකේ තියෙන කෑල්ලක්. ඉතින් මම බැලුවා එයි මොන්ඩෑනේ කියලා මම රෙජිස්ටර් කරෙන්නේ නැහැ.
මේ සල්ලි ගන්න ගියෙත් නෑ තැන් දැනට තාම ගත්ත නෑ සතය කර ගත්ත නෑ ඔන්නන් මේ මාව චෙක් කරල වාර්තා වර්යට ගන්න පුළුවන් ප්‍රශ්නයන් නෑ අප දැන් ඉතනවා ගණ්ඩ ඕන කියල ඔව් දැන් මට කිවනේ ඩයිස්පෝරා සල්ලි අරු නොක එල්ටිටි සල්ලි ප්‍රශ්න ගත්තම ඊට පස වා බ්‍රෑන්් කරන එල්ටිටි කියල කියලා ඒම කිව්වා මමතා අරි නේම කිය දැන් ඉතනවා එල්ටිටි සල්ලි කියල කොයිද සල්ලි තිය මේ අපේ සල්ලින් අපේ ගෙවල් වලින් ගත්තේවන එල්ටිටි තනියෙන් සල්ලි එල්ටිටි වැඩ කරලා මේ සල්ලි අම්බු කරන්නේ අපේ ගෙවල් වලින් ගත්තා පවුම් ගන මගේ ගෙදරම ගත්තා බයික් තුනයි ලෑන් මාස්ටර් එකක් මුළු ගේම ගත්තා සම්පූර්ණ අපි වනාත කරා එල්ටිටි මාමලා තුන්දෙනෙක්ව පෑරන් ගියා තාම නෑ එන්ෆෝස් ඩිස්ඇපියරන්ස් මේක එල්ටිටි කරපුදේ තව තියෙනවා මං ඒකන වාටක එල්ටිටි අපිට ගාපු නැති කෙනෙක් නෑ එල්ටිටි ගැව්වා ප්ලොට් ගැව්වා ටෙලෝ ගැව්වා IPRLF ගැව්වා IPDP ගැව්වා ඊරෝස් ගැව්වා අමුදාවෙන් ගැව්වා පොලිසියෙන් ගැව්වා නාලික අමුදා ගැව්වා බුද්ධාංශයෙන් ගැව්වා අරද තව NIP TID CCID CID තියෙන ඉන්ස්ටිටියුෂන් හැම එකෙම ගැව්වා ඕක මදියෙන් මදි වෙන්න අර දෙමළ ෆිල්ම් වල වඩිවේලු මාට්ටු වෙනවා තැනක මඩිවලුට ගානවා ගැව්වෙන් පස්සේ කෝල් කරලා කියනවා මේ එක්කෙනෙක් මාට්ටු වෙලා තියෙනවා මචං හොඳට ගුටි කනවා මු වාත් එන්න කියලා ඌත් එනවා ඇවිල්ලා ගානවා ඊට පස්සේ ඌව ත්‍රිවිල් එකෙන් දාලා යවනවා තව තැනකට මේ ගාන්න ඒ වගේ අපිට මේම වටේම ගාල ඊට පස්සේ ගෙන්නවා ඉන්ඩියන IPKF කියලා ඉන්ඩියන් පීස්කීපින් ඔව් ඔව් මාර සාම නියමට සාමය දුන්නා දුන්න සාමය ඇවිල්ලා අපි ගෑනු දූෂණය කරා හොඳටම වෙඩි තියලා අපිව මැරුවා පාරවල් ඇද ඇද ගියා හොඳට නවක මේ ටෝචස් කරා ටෝච චේම්බර්ස් තියන් හිටියා ඕක දැන් ඕක කොහොමද අර නෝක ඔයා කියන්නේ ආ කියලා එම ආනෝනේ දැන් ඉන්ඩියන් එම්බසි දැන් අප්සට් යනවනේ කොහොමද එහෙම චෝදනා ආ ඉන්දියා පැත්තක ගන්නෙකුත් නෑ වීසා දෙන්නේ නෑ ඔව් වීසා දෙන්නේ නෑ දැන් ඉන්ඩියන් එම්බසි මේ යෆ්නා තියෙනවනේ හරිද ඕක මම නෙමෙයි කියන්නේ මම කියනවා මම නිතරම කියනවා හැබැයි ඕකට එවිඩන්ස් තියෙන්නේ රාජිනී රාජසිංහම් දිරණගම ලියපු බ්‍රෝකන් පල්මේරා කියලා ඉන්ටර්නැෂනල් අපි දන්න රාජිනී තිරණගම යස් ඉන්ටර්නැෂනල් රාජිනී රාජසිංහම් දිරණගම බැන්දේ දිරණගම හරිද එයා තාම පන පිටින් ඉන්නවා හස්බන්ඩ් හරිද ළමයිනුත් ඉන්නවා මේ ලියපු බ්‍රෝකන් පල්මේරා කියලා පොතක ඉන්ටර්නැෂනලි ඇන් නැෂනලි රෙකග්නයිස් ඩොකියුමන්ට් ඔෆ් ද ඇට්‍රොසිටිස් ඩන් බයි all the param all the groups not only government LTT arum mun oyita oy vipula vipule karana apu kattiya karapu dewal peace denna apu saame denna apu kattiya karapu dewal ඊට පස්සේ අපේ මිනිස්සු කියලා අපිව රකින්න ආපු මිනිස්සු දැන් අපේ රජේ ඒ මිනිස්සු කරපු දේවල් ඔක්කොම university teachers for human rights ලියපු document එක. ඕක කියවලා බලන්න ඕන එක්කෙනෙක්. දැන් මම ඒ කියවලා තියෙනවා. right. ඒකින්ද තමයි වටිය ඔයාගේ මේ ප්‍රශ්න ටික මේ voice පැහැදිලි. නැත්තම් මේ මම සෑන්ඩ් ජර්නලිස්ලා මම්බ වෙනවා. ඔච්ච මට එපා වෙනවා. කතා කරන්නත් එපා. මොකද මේ ආන අරුන් ජාපනයේ කල්චර් එක මොකද්ද කියලා. මං ආන ඔයාගේ මේ සිංහ දෙමළ කල්චර් එක මොකක්ද? මං ආන ඔයාගේ සිංහල කල්චර් ඉස්ලාම කියන්නේ. දන්නේ නැහැ. ඉවරයි. හරි. එතකොට අරුන් ප්‍රභාකරන් හොඳ නැද්ද? ඔබේ දෙමළ සමාජයට ප්‍රභාකරන් හොඳ නැද්ද? ඔහු වීරයෙක් නෙමෙයි. අදට වීරයා නෙමෙයිනේ. මම ඒක නතර කිව්වේ. හැබැයි ප්‍රභාකරන් ජෙනුවින් එකක්. වීරය පැත්තට දාන්නකෝ. හරිද? යම් කිසි අදා අයිඩියොලොජි එකක් තියෙන මිනිස්සේ කොහොමත් අනිත් මිනිස්සුන්ට වඩා ටිකක් එක්ස්ට්‍රා ඕඩිනරි. දැන් ගොඩාක් අයට අදාසක්ම නැහැනේ. නෝ. හරිද? කිසිම මතවාදයක් නැහැ අපිට කියන්නේ. ඔව්. ඒ මතවාදේ වැරදිද, නිවැරදිද කියන අපි ඒක අත්තරින්. මතවාදේ තියෙන එක හොඳයි. මොකද ඒකත් එක්ක අපිට මොකක් හරි දෙයක් වෙනුවෙන් පෙනෙහින්න මිනිහට දැක්මක් තියෙනවා කෙලින් මිනිස්සේ මොකක්ද ඒ වෙනුවෙන් වැඩ කරනවා. එහෙම නෙවෙයි කියන්නේ අපුනේ. Yes yes. එතකොට එහෙම තියෙනවා නම් ඒකත් එක්ක අපිට පුළුවන් ඩීල් කරන්න. පුළුවන්. මේ මතවාදෙත් එක්ක ඩීල් කරලා මේ මාරු වෙලා තියෙන ගොඩක් කට්ටිය. හැබැයි ප්‍රභාකරන්ට උනේ ප්‍රභාකරන්ව මෝඩයක් කරා. ප්‍රභාකරන්ව ඇන්දුවා. මේ කට්ටිය දැන් මේ කට්ටිය පණ පිටින් ඉන්නවා. ආපෝ මේ කට්ටිය රෙඩි වෙනවා තම ප්‍රභාකරන් කෙනෙක්ව අදන්න. හරිද? ප්‍රභාකරන් ඇයි ජෙනුවින් කිව්වේ මම? දැන් තමන්ගේ මතවාදේ තමන් ඇතුලේ තියාගෙන ඉන්න සිද්ධාන්තය වැරදි වුණත් ඇරි ඒ වෙනුවෙන් පෙනී සිටිලා ඒ වෙනුවෙන් මැරුණා. ඌ විතරක් මැරුන්නේ ළමයි, දරුවෝ, ඔය ඇනදොර ඔක්කොම දීලා ගියා. හැබැයි ප්‍රභාකරන් වීරයා කියන මිනිස්සු කවදාවත් ඒක කරේ නැහැ. දැන් මම ඔයාට කෙලිම ඩිරෙක්ට් එක්සැම්පල් එක CV වික්නේශ්වර. වික්නේශ්වරන් හිටියේ හයිකෝට් ජජ්. මේ සුප්‍රීම කෝට් ජජ්. ඒතකොට වික්නේශ්වරන්ට මේ LTT සස්පෙක්ට්ස් ආවම කේස් එක යා මොනවාද කරන්නේ ඒ කාලේ? රිමාන්ඩ් කරනවානේ නේ එයාගේ එයා ඉන්න උසාවියට ගෙනාවුත එයා රිමාන්ඩ් අකෝඩින් ටු ද ලෝ රිමාන්ඩ් කරනවා ඒ වික්නේශ්වරන්ම ඇවිල්ලා පළවෙනි රැලියේදී වල්වටිතුරේ කියනවා ප්‍රභාකරන් ඇවිල්ලා මා වීරයා
අපේ දෙමොල ජාතික වෙනුවෙන් නැ පෙන්නේ සිටපු වීරයා. පළ ලෝකෙම මේ වගේ වීරයෙක් නෑ. මංගාපත්තර තියෙන පෙන්නනම් එයා ෆස්ට් රැලි. එතකොට මම ආනමා එයාගෙන් ඇයිවා ඒ වීරයාගේ මේ මිනිස්සු සමාජිකයෝ කොළඹ අහුනහම නෑ නෑ ඒක නෙමෙයි මම ආන්නේ. ඒකත් අපේ අත්තරමකෝ. ඇයි ඒ වීරයා ගාවට ඔයාගේ ළමයි දරුවෝ යවුවේ නැත්? ආයි මිස්ටර් විග්නේෂ්වරන් වාගේ මේ ඉන්නෝනේ දුවලා දෙන්නෙක් කරේ මේ පුතාලා දෙන්නෙක් කරේ එක්කෙනෙක් බැඳලා ඉන්නවා වාසුදේව ඥානකාරගේ පුතා තව එක්කෙනෙක් මොන කොඩිකාරක නම තියෙන මං එයාත් හොඳ මේ මේ බැංකර් හරි ප්‍රොෆෙසර් හරි නේ හොඳ මේ සිංහල හොඳ බුද්දිස් හොඳ කට්ටිය. එතකොට ඇයි ඔයා මේ වීරයෝ ගාව යන්නේ නැතු මෙතනට යවුවේ? වීරයා ගාවට දාන්න තිබුණේ. මම ආන විග්නේෂ්වරන්ගේ විතරක් නෙමෙයි සම්බන්ධන් සුමන්දරන් මාවේ සේනාධිරාජා සරවණ භවන් ඔය ඔතන ඉන්න 16ක්ද 15ක්ද ඔය කට්ටියගෙන් කාගෙන් හරි ළමයින්ගේ නම ඔයා දන්නවද චතුර? මේ ළඟදී දවසක් නම් ෂම්මුගරාසනේ මම හිතන්නේ දරුවෙක් නම ආවා කරලියට. කාගෙන්? එක්කෙනෙක්ගේ නමක් කියන්නත් ඔයා සෑන්ඩ මේ අමාරු වෙනවා නේ ඔයා. 16 දෙනෙක් ඉන්නවා 15 දෙනෙක් නේ දැන්. දෙමළ ජාසන්දන් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්කෙනෙක්ගේ නම ඩක්කල දැන් මයින්ඩ් එකේ ඩක්කල කියනවා නම් අමල් රාජපක්ෂ ජෝස්තරාගපක්ෂ අපිත් දන්නවා දකුණේ මේ උතුරේ ඉන්න ආ අනිත් කට්ටිය මෛත්‍රී පාසලේ දහම් ශ්‍රීසේන චතුරිකසේන දන්නවා කක් දැකලත් නැහැ අපි දන්නවා දැන් ඔය එක තමයි මමත් තාන්නේ වාගෙන් කො මම දන්නේ දන්නේ නැහැ ඉන්නවා හවඩ් එකේ ඉගෙන ගන්නවා එක්කෙනෙක්ගේ පුතෙක් තව එක්කෙනෙක්ගේ මනිපාල් යුනිවර්සිටි මන්මෝගන් සිං ඉන්නේ ආගේ ළමයාත් එක්ක ඉගෙන ගන්නවා තව එක්කෙනෙක් පයිලට් ඕවම තමයි නේ රට වටේ ඉන්නවා. හැබැයි ඡන්ද කාලයට පාලනය කරන්න අරියට බස්සන. අරියට එනවා මේ මිනිස්. ඉතින් ඉගෙන ගත්තා එන්නේ පැය පාලනය කරන්න. ඔව් ඔව් එන්න ඕනේ. අතන නෑ ගත්තු ඉන්නේ පැය කියලා කියන්නේ දේශපාලනයට. එතකොට ඉරේ යන්න, මුටි ගන්න, මේ සයිනට් ගන්න කවුද උන්? ආවුද ගන්න? දෙන්න උත්තර. කවුද උන්? කියන්නේ. ඔබ කියන විදිහට අර පීඩිත අඩුකුලේ නූගත් අධ්‍යාපනය නොලද තව තියෙනවද වචන? රාමදින සීයාගේ පුතා මුණපුරා මේ මාළු අල්ලන එක්කනාගේ පුතා කුලි වැඩ කරන එක්කනාගේ පුතා ගොවිතැන් කරන කුලි එයාගේ පුතා ප්ලම්පින් කරන එයාගේ පුතා කාපෙන්ටින් කරන වැඩ කරන එයාගේ පුතා ත්‍රීවිල් එලවන් එයාගේ පුතා හෝම මට හරි බර මේ මෙතන බර වෙනවා අර මේ කට් මේ ඔව් දරුණු ඔබ සංවේදී වෙනකොට මට අනිත් පැත්තට හිතෙන්නේ ඔය ප්‍රශ්න ටික ඔයාට උතුරේදී විතරක් නෙමෙයි මේ දකුණේ තියෙනවා මගේ යාළුවෝ මගේ හිතවතුන් මගේ සහෝදර සහෝදරයෝ මේ ප්‍රශ්න ටික තියෙනවා මේ රටේ කුසලතාවයට දක්ෂතාවයට එහෙම තැනක් දකුණෙත් ලැබිලා නැහැ ඔබ බැලුවොත් පැලන්තියක් තමයි පාලනය කරන්නේ දී ඔබ හරි 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 මම දන්නවා මේක මේ තැනට එනවයි කියලා. ඒකන මමත් මේ ආශ්‍රය කරලා ඊට පස්සේ අන්තිමට ওই දකුණට ওই කියනකොට දකුණේ මිනිස්සුත් මට ඕක තමයි කියන්නේ. බලන් ගියම් මේ අපි ඔක්කොම එකයි නේ. එමෙ එතනොද? දැන් නෑ. දැන් නෑ නේ. එමෙ එතනොන නේද? එමෙ එතනොන. අර අතන මම මේ කෑල්ල ඉවර කරේ නෑ. අන්තිම මේක මේ කට්ටියක් ඉල්ලනවා චතුර මේ සුදු කොඩි අරගෙන ගියේ අපේ කට්ටිය කෝ කියලා. කට්ටිය දැන් දිගින් දිගට ඉල්ලගෙන යනවා අපේ කට්ටිය සුදු කොඩි අරගෙන නඩේසන් පුලිදේවන් අනන්දි සසිසරන් කියලා එක්කෙනෙක් ඉන්නවා ප්‍රොවින්ස් කවුන්සිල කෙනෙක්. හරිද? එයා යනවා ජිනීවා වෙනකන් ගිහිල්ලා කියනවා මේ මගේ මාත්‍යා එලිලන් එයාගේ මාත්‍යා ට්‍රින්කෝ කමාන්ඩර් හරිද මේ එල්ටීටී. හරි. හරි. කෝ කියලා ආනවනේ. දැන් මම ආනමා ඔගලන්ගේ. එතකොට එල්ටීටී ඇයි දුන්නේ සයින්ට් අපිට? අපිට දුන්නා මේ පොඩි මේකක් සයින්ට් එකක්. ඒක මේ අපපු ගමම මේක ඇතුලේ තියෙන බ්ලේඩ් එකක්. මේ බ්ලේඩ් එක කැපෙනවා දිව. ඒ කියන්නේ within seconds අපි මැරෙනවා. ඒක කප මේක කරව. ඒක දීලම කියන කියලාම තමයි දෙන්නේ අමුදාවට. ඕ රජයේ කිසිම ෆෝසස් වලට අවවෙන්න එපා. අවුනොත් ටෝච කරලා ගන්නවා කියලා තේ ඒකද ඒක නේ. එතකොට ඇයි අපිට ඒක දුන්නේ? ඇයි අර කට්ටිය සුදු කොඩි අල්ලගෙන ගියේ? ඒත් සෙල්දාදුවට විතරයි සයිනයිඩ් කරලා දුන්නේ කියන්නේ. නෑ නෑ ඒගොල්ලොනුත් තියන් හිටියා. ඒ ප්‍රභාකරන් එකත් දාන් හිටියා. මට මේකට මේ මං කාගෙන්ද මේ ප්‍රශ්නේ වාගේ මම වාගේ නෙමෙයි මේක ආන්ද උනේ. හරි නං මේ අර මිනිස්සු එන්නේ නැහැ මගෙන්. ඉස්සර එන්නේ නැහැ. දැන් මාව දැක්කම දුවනවා මේ මිනිස්සු. ඔය සුමන්දරන්ලා ඔක්කොම ඔය පොරවල් ඔය සම්බන්ධන්ලා ඔය කවුරු මම ඕපන් ඩිබේට් එකක් ඉල්ලනවා. පාර්ලිමේන්තේ කරේ කොයින් කරේ ඉන්ටර්නැෂනල් චැනල් එකක් තියලා මම මට
දෙන්න ආෆනම මේ මිනිසුත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ආවොත් මම ඔබට වාද පිටියක් දෙනවා. එතකොට මේ මිනිස්සු මේ පේන්නේ නැද්ද? මේ මිනිස් අපිට සයිනයිට් අර මිනිසුන්ට සුදු කොඩි. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැතු ඒක ඇවිල්ලා කියනවනේ එලියට. අපේ මාත්‍යා සුදු කොඩි අල්ලගෙන ගිය මාත්‍යා කෝ කියලා අඬනවා ආනන්දි සජිදර. ආනන්දි සජිදරගේ මාත්‍යා අරන් ගිහලා මරපු මිනිසුන්ගේ කට්ටිය අපිට ඇවිල්ලා අඬනවා. එයා ඩ්‍රින්කෝ බැටි මේ බේස් එකේ කොමාන්ඩර් ඉන්නකොට එයා අරන් ගිහලා මරපු දෙමෝපියෝන්ගේ ළමයි අඬනවා අපේ ගාව පිටිපස්සෙල මගේ තාත්තා කෝ කිය. එතකොට මේ ගෑනිට පුළුවන් මේ දරුවන්ට මේ සාධාරණයක් දෙන්න? ආ මුල්ලි වායකල් වල මිනිස්සු මෙරි මෙරි ඉන්නකොට කෝටි ගණන් සල්ලි එකතු කරා පිටරට. යුරෝ 2000 ගත්තා එක්කෙනෙක්ගෙන්. කොහේ ඒ සල්ලි? ආ හරි ප්‍රභාකරන් ගත්තා. ප්‍රභාකරන් මැරුණා. රයිට් සෙකන්ඩරි ලීඩර්ස් දැන් කොයිද ඉන්නේ? කුමරන් පත්මනාභ. KP කියන කුමරන් පත්මනාභන් ඉන්නවා සුපබෝගි ලක්සරි ලයිෆ් එකක් ජීවත් වෙනවා. ළමා සෝල්ජාදු බඳවා ගත්ත ප්‍රෝරුක්මන් මේ මොකද්ද මේ ආම් ආවුද ඩීල් කරපු ආවුද ගත්ත සෙකන්ඩරි ලීඩර් ඉන්නවා සුපබෝගි ලක්සරි ලයිෆ් එක. කරුණාම්මන් ඉන්නවා බෝබස් එකේ පස්වෙනියා මේ ලංකාවේ හොඳම සල්ලිකාරය. පිල්ලයන් ඉන්නවා මායමැති දැන් අර මර්ඩර් කේස් එකට ඇතුලේ ඉන්නවා. හැබැයි එලියට හොඳ. ඊට පස්සේ ඉන්නවා කන්නන් සෙල්වා ඇලයිස් කන්නන් කියලා කොමාන්ඩර් කෙනෙක්. එයා ඉන්නවා දර්ශන හෙට්ටිආරච්චි ගාම මේ නොදර්න් SF කොමාන්ඩර්ගේ පලාලි කැම්ප් එකේ එයා ඉන්නවා. ආංජනීර් කියලා හිටියා පොලිටිකල් වින් ලීඩර් යෆ්නාවල එයාත් ඉන්නවා ඒ කැම්ප් එකේ. ඩාමාස්ටර් හිටියා මේ මීඩියා ස්පෝක්ස් පර්සන් ඩෑන් ටීවී නිවුස් එඩිටර්. කාලෙක් අද රෙඩිටර් කෙනෙක් ඉන්නවා එයා හිටියා ඇන්ටන් බාලසිංහෙන් මැරෙනකොට එයාගෙන් තමයි BBC CNN තොරතුරු ගත්තේ. මේ ඇන්ටන් බාලසිංහ දැන් කොහමද මැරුණද ඉන්නවද කියලා. එතකොට මේ ඔක්කොම ලීඩර්ස්ලා ඉන්නෝනේ සුපබෝගි ලයිෆ්. එතකොට කාඩස්ලා කොයිද ඉන්නේ? කාඩස්ලගේ කතාව ඔබ කිව්වොත් හොඳයි මම මේක දැකලා තියෙනවා. ඒක තමයි. අරයා මට ඇවිල්ලා මාට මේ BMW E-Class latest version car 3ක් ආවා අපේ ගමට. බලනකොට මෙයා බයින්නේ. කන්නන් එලයිස් සෙල් වයාගේ නම ටැමල් නැට් යන්න එයාගෙන දාලා තියෙනවා. එයා third leader. අරු නයම හෙල් XLTT කාඩ කිව්වා. අත දීලා. මං කිව්වා මං ආ ෆොටෝග්‍රාෆ් තියන දෙන්න. මං කිව්වා මිස්ටර් සෙල්වා you are not a card, you are a leader. That's why you are coming with a E-Class latest version BMW. The carder is the person who took AK-47. It was given by you and dead in the battlefield. He is the carder. The person who are behind the bars for more than two, three decades. Our legal terms tells them political prisoners. He is the carder. You are not a carder, man. මෙතන කර විපුලයන් නෙමෙයි. මෙතන කර යාවාරම. ඒක අපි කිව්වම මේ මිනිසුන්ටත් කරන්න පුළුවන් එකම දෙයයි තුවක්කුවක් අරන් ඇවිල්ලා වැඩි තියලා මරන්න පුළුවන්. ඔබට එහෙම තර්ජන නැද්ද? තියෙනවා. තිබුණට කමන්නේ. වැරදි කරන මිනිසුන්ට ඔච්චර ෆිට් එකක් එනවනම් හරි දේ කරන අපිට කොච්චර එන්න ඕනද? ඒ ගැම්ම ඒ අයිය තියෙනවා. හිතේ අයිය. ඔව් මාටින් ලූතර්කින් මොනවද කියලා තියෙන්නේ? හොඳ මේ වැරදි කරන මිනිසු නෙමෙයි ප්‍රශ්න. හොඳ කියන මිනිසු ඒක බලබල නිකන් ඉන්නවනේ. ඒක තමයි අපේ කාලේ ලොකුම ප්‍රශ්නේ. හොඳ මිනිස්සු කියලා කියනෝනේ අපි හොඳ මිනිස්සු. අපි සිවලයිස්. එහෙමනම් වැරදි පේනකොටයි නිකන් ඉන්නේ. අර මිනිසුන් එච්චර බලයක් කොහොමද එන්නේ? අර යුනිෆෝම් දැන් අපි කියනෝනේ යුනිෆෝම් කට්ටියගෙන හැරීවා අපි කතා කරනවා. කතා කරනකොට යුනිෆෝම් කට්ටිය සීමිතයිනේ. හරි 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 සුළු පිරිසක්නේ. අපි ඕගලන්නේ චතුර බෞතරයක්. අයි අපි මේ යුනිෆෝම් කට්ටියට බය වෙන්නේ? මෙතන බය වෙන්නේ මෙතන තියෙන්නේ දැනුවත්කමයි නොදැනුවත්කමයි. ඒ දෙක තමයි ওই බැලන්ස් කරාගෙන යන්නේ. දැනුවත් වෙනකොට මිනිස්සෙක් ප්‍රශ්න ඔටෝමැටික් නැතුව යනවා. සාක්ෂරතාවයේ තියෙන අධ්‍යාපනය ගත්තොත් හොඳම ප්‍රතිඵල තියෙන යාපනයේ ඔබ කියන ඔබ යාපනයේ වැසි හොඳ ප්‍රතිඵලනේ මේ විශ්වවිද්‍යාල වලට ගියාම විශ්වවිද්‍යාලේ මොරටුව කැම්පස් එකේ අද බලන්න කී දෙනෙක් ඉගෙන ගන්නවද කියලා දමින තරණය. ඔව් ඉගෙන ගන්න ඊට පස්සේ ඉගෙන ගන්නවා කියන්නේ හොඳයි රටට දියක් කරනවා. ඔව් ඔව් ඒක තමයි මම අහන්නේ. ඉගෙන ගන්න ඊට පස්සේ මොනවද කරන්නේ? මම දන්නේ නැහැ. රස්සාවක් කරනවා. රස්සාවක් කරනවා. රස්සාව කොනවගේ රස්සාවද කරන්නේ? ඉගෙන ගන්න. Yes sir නේ ගන්නේ. What yes sir නේ ගන්නේ. වාගේ බොසාට. වාගේ බොසාට දැන් දෙරණ අයිතිකාරය එනකොට අයිතිකාරය එක්කන එනකොට ඔයා බොස් yes sir ගන්න ඕනනේ බොස් කියන්නේ නැගිටින්න එපා. ඒක දෙරණ ටිකක් වෙනස් වෙනවා. ආ right okay. මේක අපේ වෘත්තියක්නේ. ඒක හොඳයි. ඒක ඒ උන්ට හිමිකාරීත්වයට උන්ට ඕන ඕනේ දේවල් කියන්න පුළුවන්. හැබැයි මේකේ
මේ ආයතනේ තීන්දුව తీරන ගන්නේ අවුරුදු 14ක් තිස්සේ මම ඇතුළු මගේ කණ්ඩායම. ඒකේ නිදහස තියෙන හින්දා අපි මෙතන ඉන්නේ. ඒක හොඳයි. ඒක හොඳයි. ඒක නැත් අපි මෙතන. ඒක හොඳයි. ඒ ඒ ඒ දේ දැකපු හින්දා තමයි මම ඔයාගේ මේ ඉන්විටේෂන් එක මම බාර ගත්තේ. වෙන එක්කෙනෙක් නම් මම දන්නවා මම එන්නේත් නැහැ. දන්නවා ඉතින්. අජෙන්ඩාස් වල වැඩ කරන ජර්නලිස්ට්ලා ආයි සෝම 1938 Adolf Aloysius Hitler was the man of the year by Time magazine. Time magazine එකේ 1938 Adolf Hitler තමයි man of the year. ඒතකොට mainstream media මොකද කරන්නේ කියලා අපි දන්නවා. නේ? ඉරාක් වල සදාම්ට මොනවද උනේ? embedded journalism කියන්නේ සදාම්ට කිව්වා න්‍යාස්තික ආයුධ ඉරාක් වල තියෙනවා කියලා. කට්ටිය ගියා අල්ලන් ආවා බෙල්ලට මේ බල දාලා මැරුවා. ඊට පස්සේ තමයි යන්නේ මේ inquiry කරන්න. දැන් දඬුවම් දීලා ඉවරයි. පස්සේ යනවා inquiry කරන්න. ඒ වගේනේ. මෙහෙමයි අරුණ දැන් ඔබ දකිනා වගේම උතුරේ දකුණේ මාධ්‍ය මේ සංඛ්‍යාත මේවා හිමිකරුව කීප දෙනෙකුට අයිති වෙන්න පුළුවන්. මේවා අපිට වෙනස් කරන්න බෑ. අපිට ආයතන මිලට ගන්න බෑනේ. හැබැයි මේවා වැඩ කරන්නේ වෘත්තීය ජනමාධ්‍ය වෙදින්. එතකොට ඔබට ප්‍රශ්නයක් තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා මම ඔහුට විකිනනවද? හැබැයි මේ ක්‍රමය ඇතුලේ මම මේක වෙනස් කරන්න උත්සාහ කරනවාද කියලා. මට 100%ක් බැරි වෙන්න පුළුවන්. Yes. But I tried. හැබැයි මම යනවා ඒ ගමන. යන්නේ මේ සන්දර්භය තුල. ඒක තමයි I salute. මේක තමයි හැටි. Yes. හැබැයි ඔබ කීප දෙන්න ඕන අපි තමෝම මුණ දෙන්න ඕන. Yes. මේකෙදී ඔබට එක එක පැතිවල මඩ ගහන්න පුළුවන්. හැබැයි ඔබ හිතනනම් මම යන්නේ මගේ ගමන කියලා. මං මගේ මාධ්‍ය වේදියා කියන එක අයින් කළා මාධ්‍ය කරුව විදිහට හරි ඒ ඉලක්කයට යනවා. හරි? එහෙම කී දෙනෙක් ඉන්නවද? ඇති. කට්ටිය ඉන්නවා. අඩි අඩු කට්ටිය ඉන්නවා අරුණ මේ මාධ්‍ය ශේෂය ඔබට මං උතුරේ තරුණ ඉන්නේ ඉන්නවා. මේ අරගලේ කරනවා. නැත්තේ නෑ. හරි අමාරු. අමාරු. හරි මට මේ වේදනාව ඔයාගේ මූණේ යනවා. ඒ වේදනාව ඔයාගේ මූණේ මට පේනවා. හරි. අපි හිතන එක එහෙම තියලා මම අහන්නේ උතුරේ අධ්‍යාපනය කරනවනේ. අධ්‍යාපනය ලබා දෙන්න ඔබ විශ්වාස කරන මේ අධ්‍යාපන ප්‍රමාණවත් කියලා උතුරේ තරුණ තරුණයන් ලබා දෙන්න. නෑ මම අහනවා ඔයාගෙන් ආපු රිටර්න් දැන් ওই පබ්ලික් ස්කූල්ස් තියෙනවනේ. ඇයි ඔක්කොම පබ්ලික් ස්කූල්ස් නේ. දැන් මට තියෙනවා ටවුන් එකේ කොට්ටඩි නමසිවායම් සෙන්ට්‍රල් කොලෙජ් කියලා ස්කූල් එකක්. පාවිල්ලා බලන්න. පාර්වදී කියලා එක පාර ශ්‍රී පාර්වදී මහාවිද්‍යාලය මගේ පොඩි එකන ඒ ස්කූල්ට ගියා හරියා. ටවුන් එකේ ඉඳලා මේ 2 km වගේ. පාවිල්ලා බලන්න. නිකන් කැලාවක් වගේ ස්කූල්. ඒක ගවර්න්මන්ට් ස්කූල්ස්, පබ්ලික් ස්කූල්. ඇයි මේ පබ්ලික් ස්කූල්ස් ඔක්කොම මේ ඉක්වල් නැත්තේ? ඒකට මට උත්තර දෙන්න ඉස්සෙල්ලා. දකුණෙත් ඉක්වල් නැහැ. ඔව් ඒක තමයි. ඒක තමයි. අර ඒකනේ මං කියන්නේ. දැන් මං උත්තරේ ප්‍රශ්නේ අරන් එනකොට දකුණට ඊට පස්සේ දකුණේ කියනවා අරුන් අපිටත් ඕක තමයි ප්‍රශ්නේ. ඒතකොට මං බලනවා ආඩෝ දැන් මම උත්තරේ හොයන්න ඕනේ උතුරට විතරක් නෙමෙයි. දකුණටත් එක්ක. ඉතින් එහෙනම් මේ පොදු සන්දර්භයේ තියෙන ප්‍රශ්නේ මේ මේ මම සරල ඉංග්‍රීසි සිංහල භාෂාවෙන් කතා කරන මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නය. ඔව්. අයියේ. අයියේ මේ ක්‍රමයේ අවුලක් තියෙනවා. මේ හදපු සිස්ටම් එකේ අවුලක් තියෙනවා. Yes. ඒක දැනනවා මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. අනිවාර්යෙන් අපි පිළිගන්නවා මේ සිස්ටම් එක වෙනස් වෙ යුතුයි කියලා. මේක තමයි මේ 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 උත්සාහය. Right. එහෙනම් කා සිස්ටම් එක වෙනස් කරමු. උත්තරේ දන්නවනะ දැන් අපි කියනවනේ ප්‍රශ්න කියනකොට ප්‍රශ්න ඔයාත් කියනවා. දැන් රොෂාන්ට මම ප්‍රශ්න කියනවා රොෂානත් කියන ප්‍රශ්න. අරුන් අපිටත් ඕක තමයි වෙන්නේ. තව එක්කෙනෙක්ට මේ ශ්‍රීපාලට කිය ශ්‍රීපාලත් කියන අර නෝක තමයි වෙන්නේ. නාගානන්දට කිය එයාත් කියන ඕක තමයි වෙන්නේ. ତର උත්තරේ තියෙනවා. ඔක්කොම කියන සිස්ටම් අවුල්ලා. ප්‍රයිඩ් උත්තරේ තියෙනවා. ତୁ නයි උත්තර මේ අයි එක මේ ප්‍රැක්ටිකල් නැත්තේ අයි එක කරන්නේ නැත්තේ. ප්‍රශ්න තියෙනවනේ අරුන්. අපි දුක තිය දන්නවා. දුකට හේතුවක් දන්නවා. දුක නැති කිරීම තමයි ප්‍රශ්නේ. ඒකත් දන්නවනේ. ඒකත් දන්නේ. ඒකේ මාර්ගය දන්නේ. මාර්ගය? දන්නේ. මාර්ගය තමයි දන්නේ නේ මාර්ගයක් ඔය මේන එතකොට ඔය උතුරේ පාසල් වල දරුවෝ අපි මම පෞද්ගලිකව කියන්නේ මම මට ඔබ දෙකිය කතා කරන දෙමලා තේරෙනවා මම මේ මිස්ටර් අධ්‍යාපනයේ හිටියා මට සහෝදරයෝ ඉන්නවා මුස්ලිම් සහෝදරයෝ ඉන්නවා දෙමළ සහෝදරයෝ කොට දෙනෙක් ඉන්නවා මට හොඳට තේරෙනවා හැබැයි මට ගොඩක් කතා ගන්න අමාරුයි මම උත්සාහ කරනවා ඒ වගේ ඔබ උතුරේ ඉන්න තරුණ තරුණියෝ උත්සාහ කරන්නේ නැද්ද සිංහල භාෂාව කතා කළ යුතුයි කියලා? ඒක තමයි. ඕක තමයි මමත් කියන්න ආවේ. ওই ප්‍රශ්න මම කියන්න ආවේ ස්පෙෂලි දැන් යනවනේ දකුණේ ලොකු ව්‍යාකෘතියක් යනවා මේ සිංහල අයට දෙමළ උගන්වන්න. ස්කූල් වලේම ටැමල් ටීචර්ස්ලා දාලා උගන්වනවා. ඒකට ගියා සාර්ථකත්වේ මට පේනවා. දැන් ওই මේ ගවර්න්මන්ට්
මේ සෙක්ටර එකේ ඉන්න ෆෝසස් ඔක්කොම දැන් සිංහල මේ දැමළ දන්නවා. අඩුම ගන්න කතා කරන් නැතු වුණාට හොඳට තේරෙනවා අඩුම. මේ මේ කියවන්න ඔක්කොම දන්නවා ඒගොල්ලන්ට දැන්. හරිද? ඔක පේන ඔය වෙනස. දැන් උතුරේම නැහැනේ. උතුරේම නැහැනේ. උතුරේ සිංහල මේ සිංහල දියා මේ සිංහල මිනිස්සුෙක්ව දැකපු නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒක අත්තරෙමකෝ. දැන් ස්කූල් වල සිංහල ටීචර්ස්ලා නැහැනේ. දැන් ගවර්න්මන්ට් එකේ කරනවා ලොකු මේ ප්‍රොජෙක්ට් එකක්. ඕක උතුරේ ඉන්න මිනිස්සු ළමයින්ට සිංහල උගන්වන්න ඕනේ මේ කියලා. හරි ඒක හරි. හරි ඒකනේ සක්සස්ෆුල්. හැබැයි උතුරේ ඒක වෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි මමත් තාන්නේ. ඇයි වෙන්නේ නැත්තේ? උතුරේ දරුවෝ සිංහල ඉගෙන ගන්න නැද්ද? නෑ නෑ ටීචර්ස්ලා නෑ උගන්වන්නේ. ඒක ඒ ගැන කිසිම අවබෝධයක් නෑ කරන්නේ නැහැ. ඉගෙන ගන්න උමනාවකුත් නෑ නෑ නෑ. උමනාව ගොඩක් තියෙනවා. මේ අපි කරන ඕනේ, අපි ක්ලාසස් කරන ඕනේ. අපි දැන් කරනවා ෆ්‍රී කරනවා සිංහල මේ අපේ ළමයින්ට ඉංග්‍රීසි කරන මේ අපි කියන්න ඉස්සෙල්ලා උන් එනවා. හරි ආසයි මේ බලන්. ඊට පස්සේ මම ඔක හොයාගෙන ගියා. ඔයන් ගිහලා බලන් ඉන්නකොට දැන් ප්‍රොවින්ස් කවුන්සිල් තිබ්බනේ. ප්‍රොවින්ස් කවුන්සිල් වල මොනවද කියන්නේ සිංහලේ? පළාත් සභාව. පළාත් සභාව. පළාත් සභාව යට තිබුණනේ এডুকেෂන් මිනිස්ට්‍රි එක. ඒ මිනිස්ට්‍රි ආරාණේ ඕව කරන්න ඕනේ. ඒව කරේ නැහැ. දැන් ඒක මධ්‍යම ආණ්ඩුවට නෙමෙයිනේ ඕක. මධ්‍යම ආණ්ඩුවෙන් මේ පාස් කරලා තියෙනවා. ඒක ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න ඕනේ මේගොල්ලන්නේ. මේගොල්ලන් ඒක කරේ නැහැ. කරන්නෙත් නැහැ. ඇයි කරන්නේ? කරන්නෙත් නැහැ. කරන්නේ නැත්තේ ඇයි? විග්නේෂ් වරන්ට සිංහල දන්නේ ඉඳානේ. එයාගේ මේ දුවව හරි පුතාව හරි වසුදේවත් එක්ක මේ බන්දලා දුන්නේ. හරිද? දැන් එතකොට අපිත් දන්නවනම් සිංහල අපිත් ඇවිල්ලා චතුරත් එක්ක චතුරගේ කාගෙන් හරි අපිත් බඳ ගන්නවා. මේ එවම අපි සම්බන්ධතාවය ඇති කරා ගන්නවා. ඇති කරා නම් මේ ප්‍රශ්නේ ඉවරයිනේ. ප්‍රශ්නේ ඉවරයිනේ. එතකොට ගොඩ යන්න පුළුවන්ද ඒගොල්ලන්ට? බෑනේ. දකුණේ තරුණියකට ඇවිල්ලා නේ අතන අර කැරකි කැරකින්ලා පාක් එකලන් කතා කරලා කොහොමද දංගච්චි කියලා නංගී කියලා අහන තිබ්බනම් මේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස්. අරුණෙන්ඩත් ඕන්නේ. අරුණෙන්ඩම ඕන්නේ. මේ ප්‍රශ්න ඔස්සේගෙන අරුණෙන්ඩ ඕනේ කොළඹට. අර කාටද ප්‍රශ්න වෙන්නේ? මේ මිනිස්සු එනවා. මේ මිනිස්සු කතා කරනවා. මේ මිනිස්සු විසඳ ගන්න. පොලිසියට ගිය උත්තරේ කොයි ගිය උත්තරේ? දැන් දැන් තාම තියෙන ওই භාෂා ප්‍රශ්න තාම. දැන් අපිට තියෙනවා ජාතිය ප්‍රශ්නයක් තියෙනවා චතුර. කවුරු හරි සිංහල මිනිස්සු. දැන් එතන තියෙන ලස්සන කතාවක්. දැන් ඩ්‍රයිවර් අතරමං වුණානේ අපි. එයා ගිහිල්ලා ආනවා මේ එතන හිටපු මිනිස්සුන්ගෙන් මේ මම යන්න ඕනේ වික්ටෝරියා පාර්ක් එක ගාවට. එතකොට එයා මට කෝල් කරනවා. මං කියනවා ළඟ ඉන්න සිංහල මිනිස්සෙක්ට දෙන්න කියලා. දෙනවා. ඒ මිනිස්සු අතින් අල්ලගෙන පොඩියුන් අල්ලන් එන්නේ. ඒවයි අල්ලගෙන ගෙනත් තමයි අපේ ගාවට දාලා ගියේ. සිංහල මිනිස්සයා දෙමළ වචනයක් දන්නේ. මට අයිංග විරි වැටෙනවා මේ. බොරු නෙමෙයි කියන්නේ. අපේ එක සිංහල දන්නේ. නමුත් මිනිස්සු කොහමද මේ අපිව රැකුවේ දකුණේ? නෑ පොඩි බබෙක්ව අරගෙන ආවිල්ලා දානවා වගේ දාලා ගියා. ජපාන් වගේ මම මට හිතුණා මේ ජපානේ සේමලු. පාරක් ආවම ඇවිල්ලා දාලා යනවා. ඒ වගේ තමයි අපිව සැලකුවේ මේ ඉන්න මිනිස්සු. දකුණේ සිංහල මිනිස්සු. දකුණේ මේ කොළඹේ අපි දැක්කපු සිංහල සාමාන්‍ය මිනිස්සු. එතකොට අපිට තියෙනවා ජාතිවාදය. අපිට තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් තියෙනවා. මම ඔයාව දැනගන්නයි. ඔයා මාව දැනගන්නයි. කොමියුනිකේට් කරන්නනේ භාෂාව. නේ? දැන් අපි ඊට පස්සේ ඒක ඒ භාෂාවේ ඇතුලේ දැන් බොඩි ලැන්ග්වේජ් කොමියුනිකේෂන් ස්කිල්ස් කොච්චර අපි ට්‍රේන් කරනවද? අපේ ඇත්තටම අපේ භාෂාවල හරි පුවනේ. රිච් කිව්වට මම දෙමළ කිව්වට දෙමළ මට තාම බාලචන්ද්‍රන් ලියන්න බෑ දෙමළේ. බාලචන්ද්‍රන් කියලා ලියන්න බෑ. ප්‍රභාකරන්ගේ පොඩි එකාගේ නම බාලචන්ද්‍රන්නේ. පාලචන්ද්‍රන් කියලා තමයි ලියන්න පුළුවන්. P P B අකුරක් දෙමළෙන් නැහැ. B නැහැ. ඒකනේ වාල්දියද බාල්දියද වෙන්නේ. එතකොට මොකද රිච්ද? ලැන්ග්වේජ් රිච් මොනවා රිච් ඕවා ඒ ඩොඩා මේ අපි දෙන්න අතර තියෙන ඒක රිච් ඒක රිච් ඒක මට ඒක පැහැදිලි තියෙන මම ඔය ට්‍රැවල් වැඩ ප්‍රෝග්‍රෑම් එකක ට්‍රැවල් වෙච්ච අතර මම ඔය ධර්මපුර මෙතනින් ගියාම ඔය උඩහපත්තේ සෑහෙන ඇවිදලා තියෙන මේ පැතිවල මිනිස්සු කතා කරනකොට මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා දැනනකොට ඔහුටත් මටත් දැනෙන ඒ වේදනාව හැබැයි ඒක දැනිලා අපිටනේ දැන් දැන් ඒක තමයි අර ප්‍රශ්න කාලේ දැන් අමුදායෙන් නවත්තන ඕනේ චෙක් පොයින්ට් එකේ. දැන් එයා ඉස්සලා ප්‍රශ්න කරනවා අමුදායව පොලිසියෙන් නිසා කොයිද යන්නේ. ඒතකොට අපි දැන් භාෂාව දන්නේ නැති කමට අපේ දැන් ඇක්ෂන් රියැක්ෂන්ස් එන්නේ එක එක විදියට එනවනේ. දැන් අරයට දැන් සැක වෙන රියැක්ෂන් තමයි අපි දෙන්නේ. එයා සැකද? මම එල්ටිටි කාරයද? දැන් මට භාෂාව දන්නව නම් මම එයාට තේරුම් කරලා කියනවනේ. මම දන්න කාලේම තේරුම් කරලා කියලා දෙනවා. ඊට පස්සේ මාව නවත්තපු අමුදායවේ කට්ටියම පුතා කියලා කතා කරලා මගේ ටෙලිෆෝන් නම්බර්ස් අරගෙන මම යන්න ඕනේ තැනට මාව දාලා දීලා තියෙනවා. එතකොට කොහොමද? හැබැයි අල්ල මාව නවත්තන්නේ LTT කියලා හිතාගෙන. සමහරවිට මාව මරන්න හිතාගෙනත් නවත්තන්න පුළුවන්. ඇයි? එහෙමනේ දැන් LTT කරන්නේ ජනතාව ඇතුලේ ඇවිල්ලා ග්‍රනේඩ් එකක් ගාලා දුවන්නේ. ඔව්. එතකොට අරයාට එන බීති බයෙන්නේ ඉන්නේ මරණ බයෙන්නේ ඉන්නේ. එතකොට එනවා එක් තරුණයෙක් ඉස්සරහට. මම එනවා කියමු. දැන් ගෙලිම උස්සනවා.
තොර මම භාසාාව දැම නීන්ඩන්න මොකද මොකද නෑනෑ මොනාද කතාාවන්න ඇතවස දැනගන්න අරුන් උතුරේ මං පෞද්ගලික දැකල්දි නෝ වැැන්දපුූ විශාල පිරිසක්කින්නවා. වැැන්දපුූ ඒකැන්නේ තමන්ගේ ස්වාමි පුරෂ මැරිච්චකටි යුද ියකට පැදිල ස භාෂාව කිවන ම දම තේරෙන මේ නමුත් මගේ පුෘතියත් එකම එක ගරු කරන්න න භාෂාවට ම කියන් කාන්තාව ගෑනුවය ගොඩක්කින්නවා වට හෙමකිවන් තේරෙන හිද මේ සැමිය නෑ හස්බන් මැරිලා. එතකොට ඒවාගේම තමයි දරුව ඉන්න තාත්තල නැති ගොඩදෙන. ඔය බන්ද ඇකලදී නොතන උදාහරනයක් විදිට අපි කිලිනොච්චිදල පරන්තන් පාරය උඩහට යනකොට මහන මැසිිමක් දිලදින එකෙන් මහගෙන අවසර ගිල්ල එක් අර උදයාර් කට්ටුවේ වැඩ කරලා කෑම් පාක් මේ ගොවි පොලක ඔහොම තමයි ජීවිතය ගෙවන්. ඒත් හම්බෙන් සුළු වැටුපක් තව ලිස්ට එකේ ඉන්නවා මේ සිවිල් ආරක්ෂකට බැඳන්න විතරක් විශාල පිරිස ප්‍රස්සාව නැතුව ගන්න ගන්නනෑ ගන්නන මේක තමයි ප්‍රශ්නය. තොකට ඔබ උතුරේ ජනදාවගේ දැන් වර්තමානය ජනජීවිතය ගැන තරුණය කිරම් පතිත 80,000 යං විඩෝස් ඉන්නවා 80,000 ස්ටටිස්ටික්ස් කවුම් ගවමට ටික්ස් මට කියන්න පුලන් චතුර මේවා අප කියන්න කියා මට මෙතර රිදන්ඩ පටන්ගන්නවා ඇඩෙනවා ළමයක් ඉන්න අවුරුදු ඔයා දන්ව දන්න මේ අෆ්ගානිස්තාන් වල තිබුණා කෑම්ප එක ප්‍රිෆූජි කෑම්ප එක ඒක ඉටිය සර්බත් ශර්බත් ගුල් කියල ගර්ල් කෙනෙක් අ ග්‍රීන් ටයිම් නෑ නැශනල් ජෝග්‍රෆි එකේ තම යාව ගන්න මේ ෆොටෝග්‍රාෆ් එක ආෆ්කාන් ගර්ල් කියල ගුගලේ ගාපු අන්න ඒ වගේම තමයි මේ ළමයාගේ ඇස් දෙක මන් දැක්කේ මේ ළමයාට අවුරු දාතරක් ඇති එයා ටොවිලට් යන්න සොපින් බෑක් එක මේ කතාවන්න මේ සොපින් බෑක ටොයිලට් එක කරලා පාරට තමයි විසික් කරන්නේ ළමයා තොට අපේ වයි ඇවිල්ල මට කියල බයිනවා මේ ළමයයින්ද මේ ගමේ මේ හෙල් ප්‍රශ්නය ඇතිවෙන්ඩ යනවා මේ ගෙදර ඉද කියලෙ මොකද ඒ ගෙදරට ටොයිලට් එකක් නෑ ඒ ගෙදරට විතරන්නේ මේ ඒ ගම්මානේ ටොයිලට් නැති කට්ටිය ඉන්න මේ අවතන් වෙච්ච ගම්මානයක් නෙමේය අවතන් වෙච්ච මිනිසු නෙම මේ ප්‍රශ්න ඇති වෙච්ච නෑ නෑ මේක ඒ කාලයෙන් කාලේ එතනම ජීවත්වෙන මිනිස්සු දෙමල මිනිස්සු අවුරුදු ගාන ජීවත්වෙන මිනිස්සු එතකොට ඒ අම්මා ඒ ළමයාව එක්කන් යනවා කඩේට හොරගං කරන්න හොරගං කරන්න මේ ලොකු මේ වන්නේ මේ ලක්සරි මේ සෙල් පෝ ලාම්බ කොකන ටොයිල් පොත් බෝතලයක් පිටි පැකට් එක බිස්කට් පැකට් සෝව තම හොරගං කරන්න ඉස්සල්ලාම් ඇවිල කන්ද දෙනවා ළමයින්ට ඊට පස්සේ ඕක සක්සස්නේ දැන් ඔය හරකින් ජසේ තව අතර පස් දෙන කොතුල දැන් ටීම් එකක් යනවා ගෑනු තම යන්න පිරිමින ගෑනු එකන පිරිමි නෑ අර පොරගන් කරන යන ඉටමසේ දවසක් සිටිවි තියෙන කඩයක දන්න ඇතුව කියලා මාට්ටු වෙන මාට්ටු නාම මේ ළමයාව මේ අවුරු ධාතරය මේ ළමයාව දැන් මුදලාලිලයින්නුවන් මුදලාලි ගන්නවා අයිටමස් අරගන ඉතින් ඒකොල මොනාද කරන්න කිලවා දන්නවා ඉට සේ ළමයා ඇවිල්ල ඒ ළමයාගේ මේ බයිසඉන්නවන අවුරු දොලේ ධාතුනේ ෆ්‍රරන්ස් ලයගම ඒ ළමයාට කියනවලු මේ රබර් එක එකත් තියෙනවා ඒක මේ ඒක දාල මේ සෙක්ස් කරාම ළමා ඉප අම්බු වෙන්න කියලා ඒ ළමයා අනිත් ළමයින්ට කියනවා ඕක ආං ඉන්නවා මගේ වයිස් එයාවිල්ල මට මේක කියනකොට මට එදා රෑ ඇඩුනා මං මේ කොළඹට කෝල් අරගන්න මං ඇඩුව පෑගන එකනෙක්ට කියලා මං ඉටපස ඒක ලිව්වා ලියල මේ ප්‍රසිද්ධම මාධ්‍යකට දෙන්ඩ මේව කරනකොට ඒකොල අඟිටස ඒක පප්ලිස් කරාද නැද ම දන්න මේම මේ සමස්තේ මෙම එක කතාවක් නෙමේ චතුර කතා කියමු දකුණ කට්ටිය රහන්න කතා තියෙන්න්න පේ දැනගන්න පේ කතාව කිය මරු නෑන මේක එකක් නෙමේ මේ එකක් නෙමේ මේ වගේ මේක මෙ මම අපේ දෙමලෙන් කියන ඔරුපාන සෝත්තුක ඔරු සෝරු පදම් කියලගෙන එක බමුත් හර ඒ ළමයාව අපි දහනවා අපි ඊටපස ට්‍රයි කරනවා ඒ ළමයාව එතන ගොඩගන්න ගොඩගන්ද මේ අපි තුර චයිල් ප්‍රඩක්ෂන් ඔතෝරුටි අරව මේ ඔයි තියෙනවන කරාම ඒ චයිල් ප්‍රඩක්ෂන් ඔතෝරටි ඔෆිසර් ඇවිල්ල ඒ ළමයාගේ ෆෝන් නම්බර් අරගන මේ ගීල්ල රෑටරට ළමයාට මේ සෙක්ෂුවල් ඇබියස් කරනඒ සිස්ටම එක ඇතුල තියෙන දැන් අපි හමන් රයිස් ගියාම හමන් රයිසික සමාර්දයවල් කියනවා මේ මේවලට අපිට ප්‍රතිපාදන නෑ කිය මේකේ අපිට ගණ්ඩ බෑ
එතට මං අන හමන් කියනකොටම රයිට් එතන ඔටමටික් තියනවඒ කොටු කරනවා ඉටසේ රයිට්ස් සීමිත කරන ඉන්දියාව දෙමන ෆිල්ම් බැලුව ඇත්තරම් ඔය කතා වහනකොට හරි තම කතාව කියන්නකෝ තැන් අම්මා තාත්තා අතුරුදා අම්මා යං උතැක් කින අවුරු දාහතක් ස්කූල් යන එලවල් කරන ළමේ අම්මට මාස ගාන ගියාම ප්‍රග්නන් කෙනෙක්ට වෙන සිම්ටම්ස් ඇගේ පේනවා එයා තේතේ මිනිියනෑ මට මාවශුවක් මේ වෙන්ඩ බෑ ඒත් එක සීමිත වෙලාවත් තියෙන මාසයා කතා ගියාම අනිවාරෙන් යන්ඩ ඒම වෙන නති බඩ පිම්බෙන් ගිල්ලයාඒ ඔස්පිදල් ගීල චෙක්කනවට ඔස්පිලෙන් කියෙනවා ප්‍රග්න හන්ඩ්පස මොකදම මාසාතක් නිකන් ඉටිකෝම දානය බ්බු වෙන්ඩ පා එම ස්කු කොයින් අරි කාතයක කියලා බුදියගන්න මේටවිල මේ අම්ම කෑගාලන්ටන ස්පිතා දෙක කරනවා මම ඒම කරේ නෑනක ඉටස යනවා ඕක ඉටස ලෝකල් එන්ජුව එක හැඩල් කරප එන්ජුව එක තාම ඉන්නවා එන්ජුව හැඩල් කරනවා ඩන චෙක් කරන බලංගියාම අම්මගේ පුතාගෙන් පුතාගෙන් අම්මට ළමයෙක් පුතාගෙන් අම්මට තව ළමේ කොමද නොදැනුවත්ත වෙන්නේ ඉට පස්ස අපි ඕක සෑන් අවුදු නමයක් ඕක මේව කර මේ හෙරෝයින් තියෙනවනේ ඩක්ස් හුඩු හුඩු එන්නේ ඇතුල්ට කොස්තල් ඒරියස් තියන්නේ යෆ්න හොඳට මේ කාලේ තෝකතමයි කරව වෙල්ලාල කියන කට්ටිය කොස්තල් ඒරියන්න කට්ටි පුංගුඩි දීව ඔයි තීව කියන්න කට්ටිය කාරණගර ඔය කටය තම හොඳම සල්ලි කාරවා ඔයි කට්ටිය කරන්නේ ස්මග්ලින් තම ඒ කාල තාමත් කරනවා අරිද අයිස් තියනවා ඔව අයිස් ක්‍රිස්ටල් කේජී අරි ඒකට කියන්න මෙතා ෆෙටමින් ඔයි සකන් වෝල් බෝර් වල මේ නිදාගණ්ඩ නැතුව කණ්ඩ නැතුව ඕක මේ යුද්ධකට තම ඕ මේ ඕඩොස්වෙලා මැරෙනවා නාකොටික් පිල්ස් තියෙනවා ආටින් කෙබිකා ප්‍රීකප් ට්‍රෙමඩෝල් තම තියෙනවා ඕනම යෆ්න ටවු් එක ඕනම ෆාමසියකි අරි ෆ්‍රී ගණ්ඩ පුළුවන්ව පොළඹ දන්න ඇපල් දැන් තියන ට්‍රමඩෝල් පාවිච්ච කර යයි කියලා පහුගේ කාලන අරි ඔයි වගේ ටැබ්ලට් ඒ ළමයා දානවා අම්මගේ මේකට රෑට දාල ඒ අම්ම ඊටපස ඊටපස ඕ කරා මේ ඇනලස් කර රිපොට්ස් ගන්නවන ගන්නම ය හැමදාම නැගිටින්නේ දවල් ඉවර වෙලා තම රෑ මේ උදේ එකන යාට අමාරු නැගිටින් දැඟ දෙන්න එක කොල්ල දානකො ටැබ්ලස් කියද දාන්න කාඩයක් ගන්න දොලක් විතර එක පාට දාගන්න ම දකිනවන් සාමන කොළඹේම දානුවන අම්බාලක ඒක යාපනෙදදාන්න තොට ඒ ටැබ්ලට එක දෙකත් වුණත් දාපුම කෝමද බෙන්න්න දස එයා අම්මාව දූෂණය කරන ඊට පස්සේ ඒ එන්ජෝ එක ලෝකල් එන්ජුව එක මේ ෆැමිලිය එක ශිප් කරනවා යෆ්නෑඇඳල වෙනම ඩිස්ටික් එක ඊටසර තාත්තා අතුරදාං වෙච්ච තාත්තම ඔයා ඔයනවා ඩීටස බලංගියාම තාතා අතුරදං නෑ තාතා තව ගෑනියත් එක ජීවත් වෙනවා කොමද ඇතුල තියෙන ස්ටෝරිස් චතුරුව අතුරදාං ෆෝස් ඩිස්පියරන්ස් තම තියනවන එක වර්ඩ්ස් තියන වර්ඩිංස් මේ යුදධපරම් මේ චෝදනායතකට මේ වගේ බලංගිහම හරයක් නැද්ද සමහරයව මේ ඉල්ලගලතින් චෝදනාවල බේස එකක් නැද්ද බලංගිහම සමහර වෙලාවට යුදධපරාධ චෝදනාවල ඔය වගේ අතුරු දන්නුවන් සම්බන්ධය කතා කරන්නේ න චෝදනා තියනවා චෝද ඒකේ තියන්නේ දැ සමස්ත මං කියන චම සමස්ත මේ ගොලන් කියන දේවල් නෙමේ ඇතුළ තියෙන් නැචුරලි වෙන දේවල් තියෙනවා තැ යුද්ධයක් කියන්නම අපරාධයක් නේ චතුර වෝරිස්ස ක්‍රයිම් ෆස් පස්සේ බලන්න යුද්ධයක් අපරාධ ඒක ඇතුළේ මොන අපරාධ අප ඇතුළේ අපරාධය ඔයන වෝරිස ක්‍රයිම් දෙන්න ඒක ඇතුළෙ ක්‍රයිම් ඔයන ඒක දෙන්න යුද්ධ කියනීම ඊට පස ඒකත් කොටස්නේ ඔයන්න දැන් අර දෙමළ ජාතික සන්ධානය ඔයනවා මේ අමුදාව අපරාධ විතර මේ පෙත කට්ියයක් ොයනවා එල්ටි කරප අපරාධ විතර තව කට්ියයක් කොයනවා පිඩිපි කර අපරාධ ඔය කොටස් කොටස් අපරාධයෙන් ඇයි අපරාධනං අපරාධනය අල්ලු කවුරුකරුත් අපරාධනය එන ඔක්කොමොයන් ඔක්ක මනන් කියන්නේ ඔක්කමු යුද්ධ පාවිචි කරල අපරාධ කරපු ඔක්කමුන්ව මරලා දාන්නන එක්ක ඔක්කමුව දාන්න නිරගෙදරට මොකද උන්ගේ ළමයි විතර හොඳට ජීවත් ෙන්ඩුවන උන්ගේ ගෑනි දරුව මේ හොඳ ලස්සට ඉන්දුවන අනුන්ගේ ගෑනි දරුව දූසනය කරන්නන අනුන්ගේ ගෑන දරු මැරෙන්ඩු ඒමනේ ගොඩක්කුන් ජීවත්තන එලියට දාන මූුණ එක ගෙදරට දාන මූුණ එක එක්ක නිදස් කරනන ඔක්කමල නිදස් කරලදා ප්‍රශ්නයන්න අපිට ඔව ඒ දෙමල පොල්ටිකල් ප්‍රසනලත් නෑ සිංහල ප්‍රසනසල්ල ප්‍රසනස්ලා හෝමත් ප්‍රසනස්ලා ඒක සිංහල දෙමල කියල නෑන ඇතුට ගියා අපි ඉරගේ ඇතුල්ට යනකොට
යනකොටම අර සුදු කිට්ටේ ගානකොටම ඉවරයින කුල බේද ජාතිවාද අරබේද සල්ලිකාරය උගතා මොකා උත්තරි එක ඇතුළේ ඇතුළේ තම හොඳම මේ ප්ලේස් එක. අපේ මර්ධන කිරියාව හැම තැනම ඒක මේ දැන් අයිය ප්‍රදාව ඉරගේ ඇතුළ කෝමද ඉරගෙද යාපන ඉරගෙදර නැති දෙයක් නෑ. නෑ අපිට කියන රක්ෂිත බන්ධනාකාර කියල රක්ෂිතයි අපි ඔහු මාර රක්ෂිතයි මොකද මේ ආරක්ෂාව දාන අපිට ඇතුළෙ දාලා තියෙනවා කුඩු ගංජා ටැබ්ලට්ස් ඔක්කෝම තියෙනවා ඇතුළ. තකොට අපි මේ පොඩිපොඩි ඉල් තියෙන්නේ රට වටේම දුම වටේම දුමාර ගෝල්ලිස් දෙකයි බීඩි මිටිය එකක් දෙන්න පුලන් විසිට් එක යාපන ඉරගෙදර හරිද. එතකොට මේවා මේ ඊසිකෑස් වා දන්නවද ඇතුළේ ඉඳගන්න එල්ලිය තියෙන ගෙවල් දේපොල උගස් තියල තියෙනවා ඇතුළේ ඉඳගන කුඩු ගාල් ඇතුළේ කුඩු ගාන ඔයා ව්‍යාවාරකර යාගම නෑයට ගාන අසුදායි ලක්ෂය යක්ෂ දෙකයි තැද සැල්ලි දෙන්න විදිියන්නේ ඇතුළ එලිය තියෙන ඔප්පුුව මාරු කරනවා මෙයාගේ නමට මෙයාගේ එක්කන එලියගිල්ල අර ඕම වෙනවා. ජෙයිල් ගාන්ස්ලා මේ තරු තියෙන කට්ටිය ජෙයිලස්ලා මට ඇස් දෙකින් පේන්ඩ පෙනි පෙනි පේන්ඩ ගෙනත් දෙනවා කුඩු මේව ෆෝන්ස් ඔක්කොම ඒ මිනිසු කර නොම චේම්බර එක අපි උසාවිය ඉන්නවා මේම ජච් මේමනේ තියන්නේ අපේ මේ කාම්බර මේ ප්‍රසනස්ලා දාල් රිමන් ප්‍රසනල දාල් අරංගන ඒකට ගෙනත් දෙනවා මේ ඔක්කෝම් හොඳට බ්ලස්සනට මේ පැක් කරලේ බංකර ගානව කියලග අර දැන් මේ සියල්ලත් එක්ක ඩයිස්පෝරකට මොකද කියන්තින් පිට දැන් මේ ප්‍රශ්නේ ලංකාවේ ඉන්න බොහෝ දකුණ පිරිස දන්නය වගේම ඔබෙන් ඇහුවේ නැත්තං එක නියෝජනයක්න එතොට පිට ඉන්න පිරිස දන්නෙත් නෑන් කටින් පිට ඉන්න දමිලි ජාතිකයවන් විශාල් ප්‍රමාණයක් ආදරය කරන්න වෙන්න බොහෝ පිරිස මොකද කියන්න ඕ රටට ආදරය කරන මිනිස්සු අපිත් එක ඉන්නවා අපිත් එක ඒ මිනිස් ඒ කාල ඉඳලම ඉන්නවා මේ රට ඇවිල්ල මාර සුන්දර රටක් මේ රටේ නැති සම්පත් නෑ මේ රට අවුරුදු පන්සියකට ඉස්සෙල්ලා පස්සේ අවුරුදු පන්සියකට පස්සට ගියානම් අපි ඇමරිකා කියලා රටක්ම නෑ ඔය ගොඩක් දේවල් නෑ ගොඩක් රටවල් නෑ දැන් අපිට ඔය ගන්නන්ඩ එන මිනිස්සු නෑ ඒ වුණට අපි ඒම නෙමේ අවුරුදු දෙදස් තුන්දස් ගණන්වලට ඉස්සර අපි අදල තියෙන දෙමලෙන් අපි දීලා තියෙන අර්ථ ශාස්ත්‍රම් කියලා ප්ලේටෝගේ ඩෙමෝක්‍රටික් කියල පොතත් තියෙන ඊට වැඩිය ඊට අවුරුදු ගානකට ඉස්සලා අපි දීලා තියෙන කාම සූත්‍රා කියල සෙක්ස් එඩියුකේෂන් අපි දීලා තියෙනවා මේ මිනිස් අපිට දෙන්න ඕන්න අපේ දේවල් අපි එලියට ගත්තනම් අපිට හොඳටම ඇති මේ ඩයිස්පෝරාට කියන්න තියෙන්නේ දැන් මේමනේ චතුර දැන් ඩයිස්පොරා කියන්නේ ලක්ෂ විස්සකට පාලෝකට වැඩිය ඉන්නව ටැමල් මිනිස් දැන් හැම ගේකම යාපනයේ උතුරු පලාතේ මනු අඩුම ගානෙන් එකෙක් මැරල තියෙනවා යුද්ධෙන් අඩුම ගානෙන් දෙකෙක් ඉන්න යුරෝප් රට දෙන්නෙක් අඩුම ගාන මිනිමම එතකොට ඔයාට තේරමද මේ පිටිපස්ස පොල්ටික්ස එක්කෙනෙක් මැරල තියෙන දෙන්නෙක් පිටරට ගීල තියෙන මේ මැරිච්චෙන් දන මේ දෙන්න ගිය තව යන්න ඉන්න කට්ටි එතකොට තන් ගිල්ල ඔයි සිටිසෙන් නැතිකට්ටි ඉල්ලීගල් ඉමිකරන්ස් කියල ඉන්න කටේ දැන් අර්බුදයක් නෑන දැන් කියන ලංකා යුද්ධන එතකොට අරකට්ටියට මොකක්ද වෙන් රටන් එන්ඩ වෙනවා අයි මිග්‍රේෂන් මයිග්‍රේෂන් ක්‍රයිසිස් නේ අදේ කියන මයිග්‍රේෂන් ක්‍රයිසි ්‍රම් කියන මයිග්‍රේෂන් එතකොට ඒකේ පිටිපස්ස ඉන්නවා ඩයිස්පෝරා ලංකාවේ අර්බූදය ඇති කරන්න ක්‍රයිසිස් බේස් ලෝකයන්න මේ සිිස්ටම් නේ මේ ්‍රයිසිස් ඕනේ මේ ගොලන් පවත්මීමට මේ මෑන්මේට ක්‍රයිසිස් නිදැන් අපිට කියනවන අලියා එනවා ගම් ඇතුළට කියල කෑගන ප්‍රශ්නය අලියා ඇතුට තුට අලියගේ ඔගලා මනාද කර ඔගුලන්ගිල අල්ලියගේ කුඩු කරාම අලියා එනවා ඇතුළ ගංවතුර ඇතුළට එනවා කියනවා ගංවතුරගේ ගම් ඇතු ඔව ගංවතුර යන පහරවල් වාල බිල්ඩිංගා පෝ ගංවතුර කොයියන්න අර යුරෝපියන් කටය කෑගනයි මයිග්‍රේෂන් ප්‍රබ්ලම් කියල ඇමරිකා කැනඩාව මයික ඕෝෝ මයිග්‍රේෂන් ප්‍රබ්ලම් තමයි ඇයි මේ අපේ රටොල් ඇවිල්ල මේ ක්‍රයිසි ඇති කරාම අර්බූද ඇති කරාම ඕ මේ ඕට තම එන්න තියෙන් මේ ඇවිල්ල මේ ඉස්සලා මේකට ඇවිල් ඇංගලිගානක නවත්තන්නක මේ අර්බූද ඇති කරන එක එතකොට ඒට එන්න එන්ඩ විදින්න එන්ඩ ඕන්නෙත් නෑ නේ ඔයි ඕම ඕම සමස්තය ගියාම ඔයි දැන් මට එතකොට මේ ඕක ගලෝබල් චෝදනාවත් දැන්වාට දෙන්න වෙන්න වල් බෑන් පැදිලි ඔබගේ පුකතාව දකුණට මොකක්ද කියන්තින් දකුණි සමාජයට උතුරි තරුණෙක් විදිහට දකුණට කියන්න තියන්නේ මේකත මංක මේ රට සුන්දරට ම දැන් මේ ඇතුට මේ ඔගලන් ස්ටියකට එන්න පෑදයක් කිය මාලිගාවත් ඉඳලම ට්‍රෆික් ට්‍රෆික් මම්මල මේ ට්‍රෆික්ද ඇතටම ඇත්තරම ට්‍රෆික් දෙ කියලා ඇත්තරම ට්‍රෆික් නෑ මේක මෑන් මේ අපි මේ ට්‍රෆික් අදල තියෙනවා
ට්‍රෆික් වෙන්ඩ හේතු අදලද. අපේ රට වටේ වතුර තියෙන රටන් වටේම තියෙන වතුරු. අපි කොච්චර දේවල් කරන්න පුළුවන් ට්‍රෆික් නැති කරන්න. සමාර රටවල වෙනිස්වල තියෙන ෆෙරිම තමයි තියෙන ෆෙරි සේවිස්. අපිට තියෙනවද අපේ වතුරනන් නිකන් තියෙන. ඔය වගේ ගන බෙල්ජියම් වල පබ්ලික් ට්‍රන්ස්පොට් ්‍රී ඕනම පබ්ලික් බස්ක පබ්ලික් මේක ්‍රී නැගල ්‍රී න්නපු ම ඕක මේ ඇමැත්තුම ඇමැති කෙනෙක සෙකටීට කිව්වා. එයා මගෙන් අරු නැතකොට මේ ඕක කෝමද අපි සපෝට් කරන්නේ මේ පබ්ලික් ට්‍රන්ස්පෝට් එක ්‍රී කරම කෝමදක මේ අපි දුවන්නේ මේ ඒකට සල්ලි කොයින් අංග ඇත ඔයාම කියන්නක එතකොට අපිට ආයමත් මේ මිනිසුන්ට බදු දෙෙන් බදු ගාන්ඩ වෙයින අලුත්තෙකි ඕම ඔය වගේ මිනිස් ඉන්නකං වා ඕව නවතේ පබ්ලික් ට්‍රන්ස්පොට් ්‍රී වුනාම ඒකෙන් එන බෙනිෆිටස් එස්සේ නම් අපිට අවසානය කියන්න තියෙන කාරණයක් තියෙන එතකොට දේශපාලට එන්න බලාපොරොත්තුව තියෙන ඔබේ කණ්ඩායම ආව කණ්ඩායම් ආව ගුප් එක ඒකන දැන් ඒ අරමිනිසු ප්‍රශ්න වෙලා තියෙන දැන් අපිට ප්‍රශ්න ප්‍රශ්න දෙන්නම දෙන්නම ඒ දැන් හැම වේදිකාවම හැම කෙනාම කියනවා තරුණියෝ දේශපාලනට එන්න ඕනේ මාර විදිහ ඔබ සුමන්ත්‍රණලාත් කියනවා සම්මන්ත්‍රණලාත් කියනවා මේ පැත්තෙත් කියනවා තරුණිය ආවම මොනවද කරන්නේ ආ එන්න ආව නෙමෙයි ආවා නෙමෙයි හරිද ආවෙමු හරිද දැන් එන්න ඉස්සෙල්ලාම දැන් එන්න යන්නේ වගේ පේවුනන මොකද කරන්නේ අපි වරන් ගියා පොලිසියට චුන්නාම් පොලිසියට මේ රතු ටී ෂර්ට් එකට අපේ කොල්ලෝ නම දෙන්නේ පෑ දෙකක් තියාගත්තා දෙතුන් දෙනෙක්ට ගැව්වා ඇව්වේ සම්පූර්ණ ප්‍රශ්නේ ඇව්වේ ඉවර මේ පෑ දෙක මම යනක අර මාස්ටර් කියන එක කවුද මොකද උඹලත් රතු පාට ටී ෂර්ට් දාන්න කොටිද ප්‍රභාකරන්ද UNPද එතකොට මේ මහින්ද රාජපක්ෂ මේ ප්‍රයිම් මිනිස්ටර් කරන්න ට්‍රයි කරන වෙලාව UNPද ඕව ආපහු දාන්න රකයි දැම්මුත් මරනවා ආ දැන් ඒ කොල්ල නම දෙනාම එන්නේ නැහැ මං ගාවට අම්මපා එන්නේ නැහැ මමත් කිව්වා රයිට් මලට ප්‍රශ්න කියලා එතන නම් එන්න එපා මචං පේන්නේ නැද්ද එතකොට කරපු අපරාධයක් නැහැ කරපු දෙයක් නැහැ කරන්න යනවා කියලා පේනකොට ඊට පස්සේ මං ගියා මං යනකොටම අරුන් කිව්වා අන්නන්න මාස්ටර් එන්නේ චුම්නංග පොලිසිය මේක අන්නන්න මාස්ටර් එන්නේ ඔයගොල්ලෝ මාස්ටර් වනේ මා මාස්ටර් කියන්නේ මං උගන්වන්න ටීච් කරනවා අන්න 50 දෙනෙක් මාව වටවුණා පොලිසිය මං කෙලිම ඔයිසි ගාවට ගිහිල්ලා කිව්වා මොකද සර් මේ කට්ටිය වරන් ඇවිල්ලා තියෙන මොකද්ද මේක නෑ අපි අරන් ආම නෑ කිව්වා මං කෝ නෑනේ අර පොලිසිය පිටිපස්සේ ඉන්නේ ආ ඔයා දැක්කද හරි හරි මේ එනං ඒක අයියලා ක්‍රයිම් ඔයිසි කතා කරලා මේ ක්‍රයිම් ඔයිසි එනවා එනකොට මේ මිනිස්සයා කියාගෙන ආවේ මේගොල්ලන්ව මරන්න ඕනේ සර් කියාගෙන තමයි යා. ඒගොල්ලන් මරන්න ඕනේ සර්. ආ සර්. මොකද සර් ඇයි සර් මේ මරන්න පුළුවන්ද සර්? එහෙමනම් මරන්නකෝ සර්. එහෙම තමයි මං සර්ම තමයි ගැව්වේ. සර් 100ක් ගැව්වා. නෑ නෑ නෑ. ඉතින් අර මගේ උත්තර දැන් සමහර අය එමනේ මරන්න පුළුවන්ද? එහෙමනේ ගේමනේ ඉල්ලන්නේ. මං කියනවා සර් මරන්න පුළුවන් නම් මරන්නකෝ සර්. ඉතින් ඉවරයිනේ ප්‍රශ්න. ඔයගලන්ටත් ඉවරයි අපිටත් ප්‍රශ්න. නෑ ඔබතුමා මං කම මේ අපේ මූවමන්ට් එක කට්ටි අරන් ආ අයින්සක මිනිසුන්ට කපනවා, කෙටනවා, කොටනවා ඔයගලන් මිනිස්සු. ඒකයි මංක රයිට් සර් කපනවන කොටනවන ඒක වැරදි අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනේ හැබැයි දඬුවම් වාට දෙන්න බෑ දඬුවම් දෙන්න තමයි උසාවිය තියෙන්නේ ජස්ට් දාන්න එයා දඬුවම් දෙයි එහෙනම් හරි අරිනේ සර් මං එනං ගිහලා එන්න ඒකනේ අරන් නෑ 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 අපි යවනවා ඒගොල්ලන් අයියා යවන්න දෙපා ඔයානේ කිව්ව දැන් කැපුවා කෙටුවා කියලා උසාවියට දාන්න හැබැයි ගැව්වා කියලා නෑ නෑ අපි ගාන්න නෑ කිව්වා මංක ගාන්න නෑ එතකොට 2011 කාල මරල සුන්නාගම් පොලිසිය ඔයිසි තව පස් දෙනෙක් ඉන්නවා ඇතුලේ මර්ඩර් කේස් තාම තියෙනවා 1984 19 දෙනෙක්ව ගාලා මරලා වල්ලපු තැන තමයි සුන්නාගම් පොලිසිය හරි ඩේන්ජර්ම පොලිසියක් එක තාම තේ වැඩ ඒගොල්ලන් කරනවා අවබෝධයෙන් නෙමෙයි කරන්නේ මේ මිනිස්සුත් පව් දන්නේ නැහැ මේ මිනිස්සුත් පව් අර තියෙන මේ යුනිෆෝම් එක දාපුවම එන ප්‍රෙෂර් එක අතනින් කොටු වෙනවා මෙතනින්ත් කොටු වෙනවා අපිත් කොටු කරනවා අරුණුත් කොටු කරනවා දකුණට මොකද්ද කියන්නේ අවුජත දකුණට මට ස්පෙෂල් කියන්න එකක් තියෙනවා මේ අපි ගියා මේ බැද්දෝ ඉන්ඩිජිනියස් පීපල් අම්බෙන් උඩ මේ මිනිස්සුන් අපි ඇව්වා උගලන්ට ඔය මේව නැහැ ස්කූල් නැහැ යුනිවර්සිටි නැහැ පාර්ලිමේන්තු නැහැ පොලිසි නැහැ උසාවි නැහැ මුකුත් නැහැ අර්බුදත් නැහැ කොහමද කියේ දැන් අපිට ඔක්කොම තියෙනවනේ ඔක්කොම තියෙන කොන්ස්ටිටියුෂන් තියෙන පාර්ලිමේන්තු තියෙන මිනිස්ට්‍රිස් තියෙනවා ස්කූල් තියෙනවා පොලිසිය තියෙනවා ඉරගවල් තියෙනවා අර්බුදත් තියෙනවා එතකොට මේ මිනිස්සු කිව්වා අර්බුද නැත්තේ අපිට මේ අපි ඕගලන් මේමනේ බලන්නේ මේම මිනිස්සෙක් බලනකොටම ඕගලන් කම්පිටිෂන් චතුරව බලනවා රයිට් චතුරව වගේ මම මොකද මේ කම්පිටිෂන් වෙනවා කම්පිටිෂන් වුණාම ප්‍රශ්න ඇති වෙනවා මෑන් මේඩ් ක්‍රයිසිස්
අපි මේම බලල තමයි මේම බලන්න. අපිට බැඳීමක් නෑ පොළවත් එක්ක. අපි බැඳගෙන තියාගන්න ඒකනේ බුදුහාමුදුරුත් කිව්වේ බැඳීම. ඒ කියන්නේ පොසෂන්. ඒව නෑ. කියල. එතකොට සිවිලයිස් කියලා කියනෝනේ අපිව. මිනිස්සු කියනවා අපි සිවිලයිස්. දැන් කියන්න කවුද ඇත්තටම සිවිලයිස්? අර මිනිස්සුන් අපි කියන අන්සිවිලයිස් කියලා. එවනට කවුද ඇත්තටම සිවිලයිස්? අපි මෙතනින් තමයි සිවිලයිස් කියලා ඉතා මේ ඇඳුම තමයි අපි සිවිලයිස් කියන්නේ. මෙතන අපි සිවිලයිස් නෑ. අර මිනිස්සු මෙතන සිවිලයිස් නේ. දැන් දකුණට තියෙන්නේ මෙතන මේ අපි බුද්ධිමත් මිනිස්සුනේ බුද්ධියක් තියෙනවනේ. තෝමස් ජෙබර්සන් කිව්වේ freedom is eternal vigilance. vigilance means එච්චරයි. දකුණේ යුතුරේ කියලා මේ සමස්ත මේ රටම අපේ. මේ රට අපේ ගෙදර. මේ ගෙදර අප්සෙට් නා, ගෙදර කුණුනා, ගෙදර සත්තුනා. අපි ඒක අදන්න ඕන. අපි අදමු එකතු වෙලා. එච්චරයි තියෙන්නේ. අපි මේ අපේ ගෙදර කියලා ගෙදරනේ ඇත්තටම. මම නම් කිසිම රටකට යන්නේ නැහැ. මම මැරුවත්තරි මම ගිහලා අනිත් රටවල් වල ඔය මේ පිංගන්න ඕදෝද ඉන්නේ. හරිද? දේශපාලන කරන්න මට වුමනාවක් නැහැ. ඒක ඔටෝමැටික් එනව නම් එයි. මාව බල්ල කවුරුත් මේ පාර්ලිමේන්තුවට යන්න ඕ මේ හීරොයිසම් වෙන්න ඕ ඒව නෙමෙයි මගේ වැඩ. අපි නැචරලි වෙන දේ වෙනවා. අවබෝධ වෙන්න මොනාරදයක් තියෙනව නම් එන්න අපි. අපි කතා කරමු, සාකච්ඡා කරමු, එකතු වෙමු. එකතු වෙමු. එකතු වෙලා කරමු. වැඩ මේ එකතු වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කරාගෙන යමු. එකතු වෙයි. නැචරලි වෙයි ඒක. ඔබ විවස්ථාවක් ගෙනෙම මොන විදියද දකින්නේ රටේ? රටට නව විවස්ථාවක් ගෙනෙම මොන විදියට දකින්නේ? ඒක තමයි මම කිව්වේ අර මේ විවස්ථාවක් තිබුණොත් නේ කොන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එන්නේ. ඔය තියෙන එක හොඳයි. නෑ විවස්ථා ඒ ඕක නැති කරා නම් තව හොඳයි. විවස්ථාව සම්පූර්ණ නැති කරා නම් පාර්ලිමේන්තුව ගොඩ ඔය දියවන්න පුත්තලෙම තියෙනනේ ප්‍රශ්නයක් කුණු ප්‍රශ්නේ කුණු දානු ඔය දියවන්නව ගොඩ කරලා ඒ කුණු ටික උතන දැම්ම නම් වඩා හොඳයි. ප්‍රශ්න ඉවරයි. ඔව් උතන ඕවනේ ප්‍රශ්නේ. හොඳයි. මේම අපි අද දවසේ සෑහෙන වෙලාවක් ගත අරුන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ දකුණේ බොහෝ පිරිසක් මේක දකින්න අහන්න කැමති වෙයි. කාල වේලාව නැහැ, ප්‍රමාණවත් නැහැ. හැබැයි අපි කතා කරේ ආවා කණ්ඩායමේ සමාජිකයෙක් සමග. ඌ කියන්නේ ඌ නායකයා කියලා. දකුණ හොල්ලපු උතුරේ ආවා කල්ලියේ සමාජිකයෙක් සමග. ඒකෝ උතුර හොල්ලපු මේ ආවා කල්ලියේ සමාජිකයෙක් සමග. ඇත්තටම උතුරේ තරුණයන්ට මොන වගේ ප්‍රශ්න තියෙන්නේ? ඔවුන් අවි ගන්නවද? ප්‍රභාකරන් ගත්තු අවිය ආපහු ඔවුන් අතර ගනීද? යුද්ධ සම්බන්ධයෙන්, දහම සම්බන්ධයෙන්, රට සම්බන්ධයෙන් ඔවුන් අපි හිතනට සමහර දකුණේ තරුණයෙක් හිතනට බොහෝ එහාවට ඔවුන් හිතලා තියෙනව නේද? ඉතින් මේක අපි වෙනස් කරමු. ඒ වෙනුවෙන් උත්සම කතාව ආම්බයක් හම්බ වීම. හැබැයි ගමනක් තියෙනවා යන්න. ඒ ගමන යමු කියලා ඔබට කියනවා. ස්තුති හමුණාට. වම තමයි දෙන්න දෙන්නේ. ඒ කියන්නේ හાર્ට් එකෙන් දෙනවා. හાર્ට් එකෙන් දෙන්නේ. මේ දෙවනි අය විදියට කියපො. මේ වැඩසටහනෙම ඒ තවත් විප්ලවවාදියෙක්ගේ පුතෙක් වෙච්ච රෝහණ විජේවීර පසුගිය වැඩසටහනකදී එහෙම කිව්වා වමට වම දෙමු කියලා. ඔබටත් වම දුන්න අපි හાર્ට් එකෙන් හදවතින් වැඩ කරමු. ස්තුති. ටොප් පිච් අතර සමග එකතු වුණා. Thank you. ස්තුති. Therana 24, Sri Lanka's news channel.